අයිබෝන් සෑම සති දෙකකට වරක්ම බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔබ අප හමුවන වැඩසටහන යතුරු සිදුර. ඔබ දන්නවා මේ සමාජයේ විවිධාකාරයේ සිදුවීම් සිදු වෙනවා. මේ සිදුවීම් පසුව සමාජගත වෙනවා විවිධ මාධ්‍ය ඔස්සේ. එය ගොසිප් බවට පත් වෙලා එහි විවිධ ආර්ථකතන සමාජගත වෙමින් එය අප අතරට එන තැන් ඕනෑතරම් වර්තමානයේදී අපි අත්විඳිනවා. එවැනි කාරණා පසුබිම් කරගෙන යතුරු සිදුර වැඩසටහන විකාශය වන බව ඔබ දන්නවා. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලු සන්දර්භයන් මත ක්‍රියාත්මක වන එය මාධ්‍ය ඔස්සේ සමාජයට එනකොට තවත් විදිහකින් විකෘතියක් බවට පත්ව එය අපාතරට රැගෙන එන්න උත්සාහ කරන මේ සමාජය තුළ අපිට නොදැනී ක්‍රියාත්මක වන විෂයක් පිළිබඳව. ඒ තමයි ක්ෂුද්‍ර දේශපාලනය මයික්‍රෝ පොලිටික්ස් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දේශපාලන සත්වයෝ. හැබැයි මේ දේශපාලන සත්වයන් විදිහට අපි ජීවත් වුණත් අපට නොදැනී අපට ඍජුව ඇස නොගැටි අපව මෙහෙවන දේශපාලන හස්තයන් පිළිබඳව කතා කරන්න අද අප මාතෘකා කරගන්නවා. ඒ සඳහා හේතු පාදකුණු ප්‍රධාන සිදුවීමක් පාදක කර ගනිමින්. හැබැයි ඊට පෙර අතුව මේ දේශපාලනය කියන පොදු වචනය ඔබ මම නිර්වචනය කරගත්තාට මේ දේශපාලනය ඇතුලේ තියෙන ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳව යම් විදිහකින් අවබෝධ කර ගැනීම වටිනවා. ඒ සඳහායි අපි පළමුව සූදානම් වෙන්නේ. මේ සමස්ත සාකච්ඡාව සඳහා අද අපි ආරාධනා කළා අපේ සුපුරුදු පරිදි මේ වැඩසටහන සඳහා එකතු වෙන සම්පත්දායකින් දෙදෙනාත්, ඒ වගේම ආරාධිත පාර්ශ්වයේ සම්පත්දායකින් දෙදෙනෙක් අද සාකච්ඡාව සඳහා සහභාගී වෙලා ඉන්නවා. සුපුරුදු විදිහට අදත් අපේ සාකච්ඡාව සඳහා දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න මහත්මයා සහභාගී වෙනවා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපතිතුමිය, ආයතන ප්‍රධානියක, ඒ වගේම කලාකාරණියක සහ මේ සමාජ ක්‍රියාකාරීන් දෙස බලමින් මේ සමාජය දිහා විග්‍රහයක යෙදෙන ඉනෝකා සත්‍යංගිනී කීර්තිනන්ද මහත්මියත් සාකච්ඡාවට එකතු වෙනවා. අයිබෝන්. ඒ වගේම අද අපේ සාකච්ඡාව සඳහා ආරාධිත සම්පත්දායකින් දෙදෙනෙක් සහභාගී වෙන බව මම ඔබට සඳහන් කළා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහත්මයාට අපි ආරාධනා කළා. අයිබෝන් ඔබතුමන්ට. අයිබෝන්. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට සාරංග විජේරත්න මහත්මයාට අපි ආරාධනා කළා. අයිබෝන්. අයිබෝන්. මයික්‍රෝ පොලිටික්ස් නැත්නම් ක්ෂුද්‍ර දේශපාලනය මේ පිළිබඳව අපි නිර්වචනයක් ලබා ගමු. මට හිතෙනවා ඔබතුමාලකට ගියොත් හොඳයි මුලින්ම. ඔව්, බොහොම ස්තුතියි මේ ආරාධනයට. දැන් අපි දන්නවා දේශපාලනය කියන එක අපි අවබෝධ කරගන්නේ බොහෝ වෙලාවට මේක රාජ්‍ය සම්බන්ධ දෙයක් කියලා. ඒ කියන්නේ රාජ්‍ය විසින් ජනතාව පාලනය කිරීම, දේශපාලනය කිරීම මේ වගේ අර මහේක්ෂතලයේ අර්ථයක් තමයි අපිට දේශපාලනය කියනකොට සාමාන්‍ය හැඟෙන්නේ. ඒ කියන්නේ දේශපාලන පක්ෂ විසින් කරන දෙයක්, දේශපාලකයෝ කරන දෙයක්, ඒක සාමාන්‍ය ජනතාව ගැන දුරස්ත දෙයක්, සාමාන්‍ය ජනතාව ගැන පාලිතයෝ පාලකයෝ වෙනම ඉන්නවා. දැන් මේ විදිහට දේශපාලනය කියන එකට අපිට තියෙන විශාල මැක්‍රෝ තලයේ, ඒ කියන්නේ සාරතලයේ අර්ථයක් තියෙනවා. හැබැයි අපි දන්නවා දේශපාලනය කියන එක සිද්ධ වෙන්නේ සාරතලයේ විතරක් නෙමෙයි. දැන් අද වෙනකොට දේශපාලන විද්‍යාව ගොඩක් දියුණුලා තියෙනවා. එහිදී හඳුනා ගන්නවා දේශපාලනය ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ සමාජ ව්‍යුහයන් තුළ, පුජ්‍යල සම්බන්ධතාවයන් අතරේ කියන එක. දැන් බොබ් ජෙසප් කියන මාක්ස්වාදී දාර්ශනිකයා කියනවා එක පැත්තකින් දේශපාලනය අද අපි හඳුනාගත යුත්තේ සමාජ ව්‍යුහයන් සහ අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් තුළ කියලා. අපි ගමු අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් ගත්තොත් අපිට පුළුවන් පවුල ගන්න මූලික වශයෙන්. ඒතර පවුල කියන්නේ ශුද්‍ර ඒකකයක්. දැන් සමාජය අපි දන්නවා පළාත් සභාව, පාර්ලිමේන්තුව, ලෝකල් ගවර්න්මන්ට්ස් මේවා ගත්තොත් විශාල ඒකක. ඉතින් මේ වගේ දේශපාලන අපිට හොඳට පේනවා. පාර්ලිමේන්තුව ගහ ගන්න එක, මරා ගන්න එක, ඒ බලය යොදවන එක අපිට හොඳට පේනවා. හැබැයි අපිට අභ්‍යන්තරේ පේන්නේ ගොඩක් වෙලාවට മന്ത്രി කෙනෙක් කොහොමද තමන්ගේ පියන්ට කතා කරන්නේ කියලා. නැත්නම් മന്ത്രിවරයෙක් කොහොමද තමන්ගේ බිරිඳට සලකන්නේ කියලා. മന്ത്രിවරයෙක් කොහොමද තමන්ගේ ඡන්දදායකයාට සලකන්නේ කියන එක අපිට සාමාන්‍ය නිවුස් වල යන්නේ නැහැ. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කොහොමද മന്ത്രിවරයෙක් අර යතුරු සිදුරු වලින් ගත්තු රූප රාමුවල අපිට තිබෙනවා. ඇත්තරම කොහොමද മന്ത്രിවරු තමන්ගේ සේවකයන්ට සලකන්නේ, ඩ්‍රයිවර්ට සලකන්නේ, ඒ වගේ දේවල් තිබෙනවා. ඒතර මෙන්න මේ විදිහට ගත්තොත් ශුද්‍රතලයේ දේශපාලනය අපිට තියෙන ගොඩක් වෙලාවට පුජ්‍යල සම්බන්ධතාව කොහොමද තුල කොහොමද බලය යෙදෙන්නේ කියලා. අපි ගත්තොත් පෙම්වතෙක් කොහොමද පෙම්වතිය පාලනය කරන්නේ. බොහොම දැන් මෙතන තියෙන විශාල පාලනයක් අපිට පේන්නේ රාජ්‍ය පාලනය විතරයි. අපි දන්නේ පවුල තුළ මව විසින් නැත්නම් පියා විසින් මව පාලනය කරනවා, පියා විසින් දුව පාලනය කරනවා, අයියලා විසින් නංගිලා පාලනය කරනවා. දැන් මේ විදිහට ගත්තොත් පාසලක් තුළ ඉන්න බොස් කෙනෙක්, ප්‍රින්සිපල් කෙනෙක්, එයා කොහොමද මේ ගුරුවරියන්ට සලකන්නේ? දැන් අපි ගොඩක් උදාහරණ ගන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රිය උදාහරණ තියෙනවා ගුරුවරයන් සහ ප්‍රින්සිපල් අතර තියෙන සම්බන්ධතාවය. ඒතර මෙන්න මේ විදිහට ගත්තොත් ශුද්‍රතලයේ තිබෙන ව්‍යුහයන් පවුල වෙන්න පුළුවන්, පන්සල වෙන්න පුළුවන්, වෙනත් පෙම් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, විශ්වවිද්යාලයක උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් අතර වෙන්න පුළුවන්, කථිකාචාර්යවරයා සහ සිසුවි අතර වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි සම්බන්ධතාවල කොහොමද බලය කියන එක. ඒ කියන්නේ අපිට යම් කිසි ආයතනිකව හෝ යම් පිළිගැනීමක්
කින් ලැබෙන බලය දැන් පවුල තුල පියාට ලැබෙනවා සුජාත බලයක් දරුවන් පාලනය කරන ඒක සම්ප්‍රදායිකව අපි දන්නවා ඒක පීතෘමූලික බලය කියලා. ඒතකොට මෙන්න මේ පීතෘමූලික බලයම වෙනත් තැන්වල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා පොලිසියක් තුලට ගියොත් පොලිසියේ සාමාන්‍ය නීතිය තුල ලියවිලා තියෙන බලය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ ඒ පොලිසියේ නිලධාරීන් වෙනම බලයක් ආරෝපණය කර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිසියකට ඇතුල් වෙන්න පවා සාමාන්‍ය මිනිස්සු බයයි. අපිට හමුදාව කියනකොට විශාල භීතියක් ඇති වෙන්නේ මොකද අපිට ඒ සම්බන්ධ අපිට තියෙන අපේ මරයි වෙඩි තියයි මෙන්න මේ වගේ අදහසක් අපිට තියෙන. ඒ නිසා මේ සාමාන්‍ය පහළ තලයේ දේශපාලන ඒ කියන්නේ අපිට නොපෙනෙන දේශපාලන ශුද්ධ ව්‍යූහයන් තුල ශුද්ධ සම්බන්ධතා තුල අන්තර්පුජ්‍යල සම්බන්ධතා තුල තිබෙන බලය යෙදවීමේ ස්වરૂපය නැත්තම් පුජ්‍යලේ කොහොමද අනෙක් පුජ්‍යලා දෙස හැසිරෙන්නේ අපි කොහොමද තව පුජ්‍යලයෙන් වැඩක් ගන්නෙ දැන් සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානීකට සිද්ධ වෙනවා තමයි යටතේ ඉන්න සේවක සේවිකාවන්ගෙන් වැඩ ගන්න. ඒ කියන්නේ යම් කාර්යයක් කරව ගන්න. ඒක කරව ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. ගහලා බැලලා පුළුවන්. ඔයා අස් කරනවා කියලා ජොබ් එකෙන් එලවනවා කියලා. මෙන්න මේ විදිහට අර පුජ්‍යලයාගේ මානව අයිතිවාසිකම් ශේත්‍රය නොසලකා හැරලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අනෙක් පැත්තෙන් පුළුවන් අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වැඩ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීට කතා කරලා අපි මේ වැඩසටහන කොහොමද කරන්නේ මේ වැඩසටහනින් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඔබගේ දායකත්වය මේකට දෙන්නේ කොහොමද මෙන්න මේ ආදි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී තලය තුළ මිනිසුන්ට හැසිරෙන ආකාරයක් තියෙනවා අනෙක් පැත්තෙන් සුද්ධ සම්බන්ධතාව තුළ ඒකාධිපති ස්වරූපයකුත් තියෙනවා ඒකෝ අපිට කියන්නේ ජාතික මට්ටමෙන් අපි ප්‍රධාන වශයෙන් බලන සාර්ව ස්වභාවයෙන් බලන පක්ෂ දේශපාලනයෙන් ඔබට කිය දෙයක් ඉතාලම සුළු අපිට පේන්නේ විධායක ජනාධිපතිවරයා මේ බලය පාවිච්චි කරනවා කියන එක විතරනේ අපිට පේන්නේ. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද මේ කාර්යාලයේ පියන් බලය පාවිච්චි කරන්නේ. ගෙදරත් දේශපාලනේ තියෙනවා. ඒ කියන්නේ මේ විධායක බලය කියන එක හැම දෙනා තුළම තියෙනවා. හැමෝම විධායකෙක් සමහර වෙලාවට දැන් අපි මගේ විධායක බලය කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙතන ඉන්න කට්ටිය දන්නේ. ඒ කියන්නේ ඔයාලගේ බලයත් මම දන්නේ. ඒ කියන්නේ බලන්න ගියාම අපි හැමෝම දේශපාලඥයෝ දේශපාලන අපි හැමතැනම තිබෙනවා. දැන් ඇරිස්ටෝටල් කියේ දැන් මේක අපි රාජ්‍ය තුල ජීවත් වෙන නිසා අපි දේශපාලන සත්‍යයක් කියනවා කියලා කිව්වේ. හැබැයි නැහැ අද වෙනකොට අපි පිළිගන්න මේ සමාජීය සම්බන්ධතාව තුළ අපි හැමෝටම දේශපාලනයක් තිබෙනවා. අපේ භාෂාව මූලික වශයෙන් අපි භාෂාව භාවිතා කරන ආකාරය. හොඳයි අපි තවත් කතා කරමු මේ පිළිබඳව. දීප්ති කුමාර් ගුණරත්න මහත්මයා මොකද ඔබේ අර්ථ දැක්වීම? ක්ෂුද්‍ර දේශපාලනය. හොඳයි. ඒ කියන්නේ මයික්‍රෝ පොලිටික්ස්. ඔව්. මෙහෙමයි මේකේ බටහිර කියන්නේ අපේ ලංකාවේ අපි දන්නවා ලංකා ඉතිහාසය ගත්තම මේ ලංකා ඉතිහාසයේ රජතුමාව යටත් කරගත් එකක් නෙවෙයි. සුද්දා ඇවිල්ලා නැතුව බෙල්ල කැපුවේ නැහැ. ප්‍රංශේ හෝ යුරෝපේ ගත්තම රජාගේ බෙල්ල කපලා අයින් කරා මෙතන හිස්තනක්. ඒ කියන්නේ අපි කියන්නේ බලපිරමිඩිය කියලා. ඒ කියන්නේ දේශපාලනය කියන දේ බිහි වෙලා තින්නේ බටහිර උඩම හිටිය මධ්‍යතන යුගය වෙනකොට රජවරු. රජතුමාව ගිලටින් එකේ ඒක උදාහරණයක් විතරයි. බෙල්ල කපලා අයින් කළා මේ ජකොබින්වරු ඇවිල්ලා මේ සාමාන්‍ය මධ්‍යම පන්තික බලය ගත්තා කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අර සාර්වත්‍රික බලය. ඒ කියන්නේ අපි කියන්නේ ජනතාවටයි දැන් තියෙන්නේ කියලා ඒ වෙලාවේ තිබුණ රජා. පල්ලෙහා ඉන්නේ සබ්ජෙක්ට්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු. අපි ඔයගොල්ලෝ වගේ සාමාන්‍ය මිනිස්සු. හැබැයි දැන් මේක ක්‍රමානුකූලව ප්‍රංශ විප්ලවයේ ඉඳලා දිනුනෙලා ඇවිල්ලා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය සංකීර්ණ වෙලා පාර්ලිමේන්තු ක්‍රමය ඇවිල්ලා දැන් එනකොට බලයේ ස්ථානේ කියන්නේ මුළු සමාජය පාලනය කරන බලයේ ස්ථානේ කවුරුවක් නැහැ කියලා කියන්නේ හිස් කියලා කියන්නේ එම්ටි. එතනට ඕනේ කෙනෙකුට යන්න පුළුවන්. ඡන්දේ. පෝසත් කෙනෙකුට දුප්පත් කෙනෙකුට දැන් අපි තුමු දැන් ඒ කාලේ කිව්ව ප්‍රභූන්ට විතරයි ලංකාවේ පාලන බලය ඉන්නේ කියලා. ඊට ආර් ප්‍රේමදාස් මහත්මයාවට පස්සේ අපි කිව්වා නෑ දැන් ඔන්න සාමාන්‍ය පහළ පන්ති වලින් එන අයන්ටත් මෙතෙන්ට එන්න පුළුවන් කියලා. දැන් ගැටලුව තියෙන්නේ මේ ඊට පස්සේ දැන් ඕක තමයි ප්‍රංශ විප්ලවය වුණේ. ඊට පස්සේ ඕක ක්‍රමානුකූලව ධනවාදී වර්ධනය වී එනකොට අර රජතුමා ළඟ ඒකාග්‍ර වෙච්ච බලය සමාජයටම පැතිරෙන්න ගත්තා. අපි කියන ඩිස්පර්ස් වෙනවා කියන්නේ හැමතැනම පැතිරෙනවා. බලය කියන දේ හැමතැනකම තියෙනවා තැනකට එන්න ගත්තා. ඒකේ මූලික චින්තකයා තමයි මිෂෙල් ෆූකෝ කියලා ෆ්‍රාන්ස් මේ දාර්ශනිකයෙක්. ඔහු තමයි පවර් කියන වචනේ හරියට යොදලා මේ මොකද එතකොට අර මාක්ස්වාදී එහෙම වෙලා කිව්වේ මේ ක්ලාස් කියන එක පන්තිය වෙනුවට බලය කියන එක. ඒක තමයි අර අදුරත් කතා කරේ අර මේ ගෑනු පිරිමි අතර ගෙවල් ඇතුලේ පවුල් ඇතුලේ ආයතන ඇතුලේ එහෙම හැම තැනකම මේ බල සම්බන්ධතා කියන එක පවතිනවා. ඉතින් ඒ බල සම්බන්ධ බලයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි බලය ප්‍රොඩක්ටිව් කියලා අපි කියනවා. කියන්නේ ඒක රිලේෂන් එක. අපි ගියාම ඒක දැනෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය වගේ ඒ තැන්වලට ගියාම අපිට එක එක්කෙනාගේ අර කිව්වා වගේ දැන් සමහර NGO අරම මේ වුණාද ඒවට ඇතුලේ දැන් NGO වල කතා කරන්නේම මේ හැමට 7
මානව හිමිකම් ඕවම වනේ ඒව ඇතුළට ගියාමත් අපිට ටික වෙලාවක් ගියාම තේරෙනවා ඒක නායකෙක් ඉන්නවා. එයාට ඕන විදිහට තමයි ඒව සිද්ධ වෙන්නේ ඔක්කොම. එයා ළඟම ඉන්න සාමාන්‍ය මේ ලංකා එන්ජිඔ වල මම දැකලා තියෙන දේ පවර් රිලේෂන් කියන්නේ එතන ගියාම ඒකේ ලොක්ෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ ලොක්කා ළඟ වටේ කරගෙන ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රිය කැමති දේවල් එතන වෙනවා. එයා කැමති චොක්ලට් තියෙනවා ෆ්‍රිජ් එකේ. එහෙම එහෙම ඒ ඔක්කොම අනිත් අය හැසිරෙන්න ඕනේ ඒ විදිහට. ඒක ඒක අර කිව්වාගේ අර පාර්ලිමේන්තු බලය ඇමතිවරුන්ගේ බලය ඒව වැඩ කරන්නේ නැහැ. ඒ අතෙන්ට ගියාට පස්සේ වැඩ කරන්නේ එතන එතන ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයා තමයි ඒක පාලනය කරන්නේ. හැබැයි ඒක මාරු වෙන්න පුළුවන්. ආයි ඒගොල්ලෝ එකතු වෙලා ඡන්දයක් හරි මොනවා හරි තිබ්බම එයා විශ්ව වෙලා ගිහලා වෙන කෙනෙක් අර ගෑනු කෙනා එළවල් දානවා. එහෙම තමයි ඒ එන්ජිඔ වල වෙන්නේ. මම මේ කියන්නේ එන්ජිඔ ගැන වැඩියෙන්ම කියන්නේ එන්ජිඔ වල ඩිමොක්‍රසි තියෙනවා කියලා කියනවනේ. එහෙම එකක් නැහැ ඒකෙත්. ඒකෙත් තියෙන්නේ මේ අපි මේ කතා කරන දේශපාලකයෝ වගේම තමයි බොහෝ වෙලාට ශුද්ධ ඒ කියන්නේ මයික්‍රෝ ලෙවල් එකේ මේ මිනිසු පාලනය කරන්නේ. ඉතින් කැමැති අකමැති කෙනෙකුට අයින් වෙන්න පුළුවන්. අන්න ඒකයි ඊටම වැදගත් දේ. මේ පවර් රිලේෂන් කියන රජාගෙන් අයින් වෙන්න බෑනේ. රජාගේ යට තියෙන්නේ අපි. රජා රජතුමා ඉන්නකොට දැන් රජවරු ඉල්ලන්නේත් ඒකනේ මිනිස්සු. දැන් ෂුවර් කරගන්න කියන්නේ දැන් ආයි රජවරු ඉල්ලන්නේ අපි. ඒ රජවරු ඉල්ලන්නේ ඇඳ යට ඉන්න වගේ. කියන්නේ දැන් සාත්සන රජා උඩ ඉන්නවා අපි යට ඉන්නේ. සබ්ජෙක්ට් කියන්නේ ඒ කියන්නේ යටත් වැසියා. ඒ කියන්නේ රජා හිතන්නේවත් නැහැ. අපිටම දැන් මේ වගේ කාලෙක දැන් මම දැක්කා දැන් අපිටම අපි නමල් රාජපක්ෂ මහත්මයා කසාද බැඳන දවස් 7ක් බැඳා. ඉතින් කවුරුවක් කතා කරන්නේ නැහැ රජවරු වගේ කියන්නේ අන්න ඒ වගේ. ඩිමොක්‍රසි අරමය කියනවා. ඉතින් ඒව ගෑරෙප්පු නැති වුණා කියනවා ගෑරුපු 7000ක් නැති වුණා කියනවා ඒ වගේ. අර ආයි රජවරුල් ලුහි රජවරු වගේ ඒ වගේ දේවලුත් මේක අස්සේ මතක් වෙනවා අපිට නේද? ඉතින් ඒ කියන්නේ ආයි අපිට යන්න වෙලා තියෙනවා මේ අසහනයක් ඇවිල්ලා බල සම්බන්ධතා වලින් ආයි රාජ්‍ය බලය රජතුමාගේ තැනට. ඉතින් ඔක්කොම අවුල් වෙලාගේ තියෙන්නේ. ඒ කියන්නේ ශුද්ධ දේශපාලනය කියන එක තේරෙන්නේ නැහැ. මයික්ස් දේශපාලනය තේරෙන්නේ නැහැ. මේ දෙක පැටලිලා මම හිතන්නේ ලොකු අවුලකට ඉන්නේ කියන එකයි මට හිතෙන්නේ. ඒ ලෝක සත්‍යංගන කීර්තිනන්ද මහත්මයා දැන් මේ කියන විදිහට මේ අපිට නොපෙනෙන දේශපාලනය කියන්නේ හරි භයානකයි. ඔබේ අර්ථ දැක්වීම? ඔව් ඇත්තටම දැන් අර දීප්ති කිව්වා වගේ මිෂෙල් ෆෝකෝ කියනවා මේ ඇත්තටම බලය කියන දේ මේක දන් වැලක් වගේ. ඒ දන් වැලෙන් බැහැරව ඒක තනිව පවතින්නට පුළුවන් දෙයක් නෙමෙයි කියලා දන් වැල. ඉතින් ওই දන් වැලේ එක එක පුරුක්වල දිගට යනකොට එක්තරා තැනක අර කිව්වා වගේ මැක්‍රෝ පොලිටික්ස් වල ඉඳලා මයික්‍රෝ පොලිටික්ස් වලට එනවා. ඒතකොට මයික්‍රෝ පොලිටික්ස් කියන්නේ ක්ෂුද්‍ර දේශපාලනය. එතෙන්දී සමහර ලාවට අර උඩුතලයේ ඉන්න මහා බලාධිකාරියට වඩා ඒ බලාධිකාරියේ මෙහෙයුම නොදැනුවත්වම අර යට ඉන්න සුළු මට්ටමේ අය අති ඒක පාවිච්චි වෙනවා. දැන් ඔතෙන්දී ජනප්‍රිය වචනයක් තියෙනවා නෙපොටිසම් කියලා. ඒක ඇත්තරම 17 වන සියවසේ අග විතර ඉතාලියෙන් උත්පාද වෙච්ච වචනයක්. ඒක අපි පාවිච්චි කරන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ බලාධිකාරයක් ඒ තුල තමන්ගේ යටත් වැසියන් කරගන්නට එහෙම නැත්නම් තමා යටතේ බලය යම් කිසි විදිහකට පතුරවා හරිමින් ඒ බල මෙහෙයුම කිරීමට පත් කරන්නා වූ පුද්ගලයන් හැකියාවට වඩා තමන්ගේ හිත මිත්‍ර කම් මත එහෙම නැත්නම් තමන්ගේ ඥාතිත්වය මත පත් කරනවා කියන කාරණය. ඉතින් ඔවැනි දේවල් තමයි අර අපි දැන් කතා කරපු සිද්ධිය තුල යට තියෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලාවට අර කිසිම යම් කිසි ඉහළ තලයේ තියෙන ව්‍යුහයේ මූලික අරමුණු කියන දේවල් වලට මේ ફોකස් එක දෙන්නේ නැතුව ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව යටි තලයේ තියෙන ඊටාම කුඩා අංශු වලින් අර මහා බලය මෙහෙයවෙනවා නොදැනුවත්වම. දැන් අපි මෙහෙම හිතමු. මේකට පුංචි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් කිසි දේශපාලඥයෙක් ඉන්නවා කියලා. මන්ත්‍රීවරයෙක් හෝ එහෙම නැත්නම් ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ කවුරු හෝ යම් කිසි බලමූල පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාගේ දේශපාලන ව්‍යාපාරයට ගමේ ඉන්න කවුරු හරි අපි හිතමු යම් ගමේ ඇතුලේ චණ්ඩියෙක් කියලා කියමු. චණ්ඩියෙක් හරි එහෙම නැත්නම් තව තමන්ගේ දුරස්ස ඥාතියෙක් හරි ඇවිල්ලා මේ දේශපාලන මෙහෙයුමට බොහොම මහන්සියෙන් ඇඟ තලාගෙන දිවාරය නොතක උදව් කරනවා. එතකොට ඒ එතන දෙන්න අතර ගනුදෙනුවක් ගොඩනගිනවා. ඊට පස්සේ දැන් ඒ උදව් කරන්නේ අර පුද්ගලයා මේ නිකං ආසාවට හිතවත්කමට මානව දයාවට නෙමෙයිනේ. එහෙම නැත්නම් මේ රට මහා අභිවෘද්ධියෙන් අනූන මහා ඉහළ මේ තැනකට පත් කිරීමේ පරම අභිලාෂයෙන් නෙමෙයිනේ. ඒ කරන්නේ මේ දේශපාලඥයා කිසියම් දවසක මේ අර බලය කියන දේ තමාගේ අත මිට මොලවගත් අවස්ථාවකදී මේ බල මේ කුළුණ දිගේ තමන්ටත් ඉහළට නැගලා එක්ක තනතුරක් ගන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයක භෞතික යම් වස්තුන් අත්පත් කරගන්න අපි තුමු ඉඩම් කඩම් වෙන්න පුළුවන් රැකියාවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආකාරයක තමන්ගේ ඥාති
යම් යම් තැන්වලට දමා ගැනීම වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එක්තරා තැනකදී අර අපි කියන දේශපාලඥයාට බලය අතර ලැබුණෙන් පස්සේ දැන් ඔහු යටතේ තියෙන යම් යම් ස්ථානවලට ආයතනවලට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රජයේ තියෙන වෙනත් යම් යම් කාර්ය කටයුතු වලට වෙන්න පුළුවන්. පුද්ගලින් පත් කරද්දී අර නියාමනයේ යටතේ නම් පත් කරන්න ඔහු හුඟක් කලකට මාන බලන්නේ. ඔහුට අවශ්‍ය වෙන්නේ අර තමන්ට උදව් කරපු පුද්ගලයා, තමන්ගේ ළඟ හිටපු සගයා කොහොමද උස්සලා තව තැනකින් තියන්නේ කියලා. ඉතින් එතෙන්දී අර නොගැලපෙන පුද්ගලයා, අපි කියුවේ නෙපොටිසම් කියලා, ඒ නොගැලපෙන පුද්ගලයා අදාළ තනතුරට පත් වීම හරහා ඔහු අර තනතුර ඉතාම මේ නරක විදිහට පාලනය කරනවා. දැන් එතෙන්දී දැන් අපිට මතුපිට තියෙන්නේ වෙන දේශපාලන අධිකාරියක්. නමුත් දැන් අර අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ මදුරුවෙක් කියන්නේ බොහොම කුඩා සතෙක්නේ. නමුත් මදුරුවෙක්ට පුළුවන් විදල මිනිස්සෙක්ව මරන්න. ඉතින් ඒ වගේ අර ඉතාම කුඩා ඒකකය විසින් අවසානයේ අර නැට්ට විසින් බල්ලන්නට වෙනවා වගේ ඉතාම නරක විදිහට අර බල දේශපාලනය මේ තමන්ගේ ඌමනාවට ඒක මේ නැති නාස්ති කරනවා. ඉතින් ඒ එවැනි තැනකදී අපිට නොතේරීම අර ශුද්ධ දේශපාලනය කියන දේ මේ ඊට එහා තියෙන තලයකට ඇවිල්ලා මේ මේ බල ව්‍යුහය තමන්ගේ අතට අරගෙන පාලනය කිරීමක් ඉබේම සිද්ධ වෙනවා. දේශපාලනය ඇතුලේ අපිට නොදැනී ක්‍රියාත්මක වන මේ බලයේ ස්වභාවය හරි පුදුමයි, හරි ගතිකයි. ඒ පිළිබඳව මේ තිදෙනාම පැහැදිලි කළා. දැන් අපි අද අපේ සාකච්ඡාව සඳහා ප්‍රස්තුත කාරණය බවට මේ ක්ෂුද්‍ර දේශපාලනය පත් කරගත්තත් ඒ සඳහා හේතු පාදකුණු සිදුවීමක් පිළිබඳව මම ඔබට සඳහන් කළා. අපි දැන් මේ රූපාවලිය ඔස්සේ හඳුරගමු ඇයි අපි මේ ක්ෂුද්‍ර දේශපාලනය ගැන කතා කරන්න කියන එක. ජනාධිපති ලේකම් කාර්යාලය තියෙනවා කමිටුවක්. ඒ කමිටුවට ඇතුළත් වෙනවා ජනාධිපති ලේකම්තුමා ඇතුළු යම් පිරිසක්. ඒ අය අතරින් තමයි මේ සංස්ථා සභාපතිවරුන් තෝරාපත් කර ගැනීම සිදු කරනු ලබන්නේ. සභාපතිතුමිය පත් කරේ ඒ ක්‍රියාදාමය තුළ. අයිබෝවන්, සෑම සති දෙකකට වරක්ම බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඔබ අප හමුවන වැඩසටහන යතුරු සිදුර. ඔබ දන්නවා මේ සමාජයේ විවිධාකාරයේ සිදුවීම් සිදුවෙනවා. ඒ සිදුවීම් පසුව සමාජගත වෙනවා විවිධ මාධ්‍ය ඔස්සේ. එය ගොසිප් බවට පත්වලා එහි විවිධ අර්ථකථන සමාජගත වෙමින් එය අපාතරට එන තැන් ඕනෑතරම් වර්තමානයේදී අපි අත්විඳිනවා. එවැනි කාරණා පසුබිම් කරගෙන යතුරු සිදුර වැඩසටහන් විකාශය වන බව ඔබ දන්නවා. අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සියලු සන්දර්භයන් මත ක්‍රියාත්මක වන එය මාධ්‍ය ඔස්සේ සමාජයට එනකොට තවත් විදිහකින් විකෘතියක් බවට පත්ව එයා පාතරට රැගෙන එන්න උත්සාහ කරන මේ සමාජය ඇතුළේ අපිට නොදැනී ක්‍රියාත්මක වන විෂයක් පිළිබඳව. ඒ තමයි ක්ෂුද්‍ර දේශපාලනය, මයික්‍රෝ පොලිටික්ස් පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම දේශපාලන සත්වයෝ. හැබැයි මේ දේශපාලන සත්වයන් විදිහට අපි ජීවත් වුණත් අපට නොදැනී අපට ඍජුව ඇස නොගැටි අපව මෙහෙවන දේශපාලන හස්තයන් පිළිබඳව කතා කරන්න අද අප මාතෘකා කරගන්නවා. ඒ සඳහා හේතුපාදකුණු ප්‍රධාන සිදුවීමක් පාදක කර ගනිමින්. හැබැයි ඊට පෙර අතුව මේ දේශපාලනය කියන පොදු වචනය ඔබ මම නිර්වචනය කරගත්තාට මේ දේශපාලනයේ ඇතුලේ තියෙන ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳව යම් විදිහකින් අවබෝධ කර ගැනීම වටිනවා. ඒ සඳහායි අපි පළමුව සූදානම් වෙන්නේ. මේ සමස්ත සාකච්ඡාව සඳහා අද අපි ආරාධනා කළා අපේ සුපුරුදු පරිදි මේ වැඩසටහන සඳහා එකතු වෙන සම්පත්දායකින් දෙදෙනාත්, ඒ වගේම ආරාධිත පාර්ශ්වයේ සම්පත්දායකින් දෙදෙනෙක් අද සාකච්ඡාව සඳහා සහභාගී වෙලා ඉන්නවා. සුපුරුදු විදිහට අදත් අපේ සාකච්ඡාව සඳහා දේශපාලන විශ්ලේෂක දීප්ති කුමාර ගුණරත්න මහත්මයා සහභාගී වෙනවා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමිය, ආයතන ප්‍රධානියක, ඒ වගේම කලාකාරණියක සහ මේ සමාජ ක්‍රියාකාරීන් දෙස බලමින් මේ සමාජය දිහා විග්‍රහයක යෙදෙන ඉනෝකා සාත්‍යාංගිනී කීර්තිනන්ද මහත්මියත් සාකච්ඡාවට එකතු වෙනවා. අයිබෝන්. එවගේම අද අපේ සාකච්ඡාව සඳහා ආරාධිත සම්පත්දායකින් දෙදෙනෙක් සහභාගී වෙන බව මම ඔබට සඳහන් කළා.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහත්මයාට අපි ආරාධනා කළා. ආයුබෝවන්තුමන්ට. ඒ වගේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන්ට සාරංග විජේරත්න මහත්මයාටත් අපි ආරාධනා කළා. ආයුබෝවන්. ආයුබෝවන්. මයික්‍රෝ පොලිටික්ස් නැත්නම් ක්ෂුද්‍ර දේශපාලනය මේ පිළිබඳව අපි නිර්වචනයක් ලබා ගමු. මට හිතෙනවා ඔබතුමාලකට ගියොත් හොඳයි මුලින්ම. ඔව් බොහොම ස්තුතියි මේ ආරාධනයට. දැන් අපි දන්නවා දේශපාලනය කියන එක අපි අවබෝධ කරගන්නේ බොහෝ වෙලාවට මේක රාජ්‍ය සම්බන්ධ දෙයක් කියලා. ඒ කියන්නේ රාජ්‍ය විසින් ජනතාව පාලනය කිරීම, දේශය පාලනය කිරීම මේ වගේ අර මහේක්ෂතලයේ අර්ථයක් තමයි අපිට දේශපාලනය කියනකොට සාමාන්‍ය හැඟෙන්නේ. ඒ කියන්නේ දේශපාලන පාක්ෂ විසින් කරන දෙයක්, දේශපාලකයෝ කරන දෙයක්, ඒක සාමාන්‍ය ජනතාව ගැන දුරස්ත දෙයක්, සාමාන්‍ය ජනතාව කියන්නේ පාලිතයෝ, පාලකයෝ වෙනම ඉන්නවා. දැන් මේ විදිහට දේශපාලනය කියන එකට අපිට තියෙන විශාල මැක්‍රෝ තලයේ, ඒ කියන්නේ සාරතලයේ අර්ථයක් තියෙනවා. හැබැයි අපි දන්නවා දේශපාලනය කියන එක සිද්ධ වෙන්නේ සාරතලයේ විතරක් නෙමෙයි. දැන් අද වෙනකොට දේශපාලන විද්‍යාව ගොඩක් දියුණුලා තියෙනවා. එහිදී හඳුනා ගන්නවා දේශපාලනය ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ සමාජ ව්‍යුහයන් තුළ, පුජ්‍යල සම්බන්ධතාවයන් අතරේ කියන එක. දැන් බොබ් ජෙසප් කියන මාක්ස්වාදී දාර්ශනිකයා කියනවා එක පැත්තකින් දේශපාලනය අද අපි හඳුනාගත යුත්තේ සමාජ ව්‍යුහයන් සහ අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් තුළ කියලා. අපි ගමු අන්තර්පුජ්‍යල සම්බන්ධතාවයන් ගත්තොත් අපිට පුළුවන් පවුල ගන්න මූලික වශයෙන්. ඒතර පවුල කියන්නේ ක්ෂුද්‍ර ඒකකයක්. දැන් සමාජය අපි දන්නා පළාත් සභාව, පාර්ලිමේන්තුව, ලෝකල් ගවර්න්මන්ට්ස් මේවා ගත්තොත් විශාල ඒකක. ඉතින් මේ වගේ දේශපාලන අපිට හොඳට පේනවා. පාර්ලිමේන්තුව ගහ ගන්න එක, මරා ගන්න එක, ඒ බලය යොදවන එක අපිට හොඳට පේනවා. හැබැයි අපිට අභ්‍යන්තරේ පේන්නේ ගොඩක් වෙලාවට මන්ත්‍රී කෙනෙක් කොහොමද තමන්ගේ පියන්ට කතා කරන්නේ කියලා. නැත්නම් මන්ත්‍රීවරයෙක් කොහොමද තමන්ගේ බිරිඳට සලකන්නේ කියලා. මන්ත්‍රීවරයෙක් කොහොමද තමන්ගේ ඡන්දදායකයාට සලකන්නේ කියන එක අපිට සාමාන්‍ය නිවුස් වල යන්නේ. දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා කොහොමද මන්ත්‍රීවරයෙක් අර යතුරු සිදුරු වලින් ගත්ත රූප රාමුවල අපිට තිබෙනවා. ඇත්තරම කොහොමද මන්ත්‍රීවරු තමන්ගේ සේවකයන්ට සලකන්නේ, ඩ්‍රයිවර්ට සලකන්නේ, ඒ වගේ දේවල් තිබෙනවා. ඒතර මෙන්න මේ විදිහට ගත්තොත් ශුද්ධතලයේ දේශපාලනය කියලා අපිට තියෙන ගොඩක් ලාට පුජ්‍යල සම්බන්ධතාව කොහොමද තුල කොහොමද බලය යෙදෙන්නේ කියලා. අපි ගත්තොත් පෙම්වතෙක් කොහොමද පෙම්වතිය පාලනය කරන්නේ. බොහොම දැන් මෙතන තියෙන විශාල පාලනයක්. අපිට පේන්නේ රාජ්‍ය පාලනය විතරයි. අපි දන්නේ පවුල තුල මව විසින් නැත්නම් පියා විසින් මව පාලනය කරනවා, පියා විසින් දුව පාලනය කරනවා, අයියලා විසින් නංගිලා පාලනය කරනවා. දැන් මේ විදිහට ගත්තොත් පාසලක් තුල ඉන්න බොස් කෙනෙක්, ප්‍රින්සිපල් කෙනෙක්, එයා කොහොමද මේ ගුරුවරියන්ට සලකන්නේ? දැන් අපි ගොඩක් උදාහරණ ගන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රිය උදාහරණ තියෙනවා ගුරුවරයන් සහ ප්‍රින්සිපල් අතර තියෙන සම්බන්ධතාවය. ඒතර මෙන්න මේ විදිහට ගත්තොත් ශුද්ධතලයේ තිබෙන ව්‍යුහයන් පවුල වෙන්න පුළුවන්, පන්සල වෙන්න පුළුවන්, වෙනත් පෙම් සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාලයක උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් අතර වෙන්න පුළුවන්, කථිකාචාර්යවරයා සහ සිසුවිය අතර වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි සම්බන්ධතාවල කොහොමද බලය කියන එක. ඒ කියන්නේ අපිට යම් කිසි ආයතනිකව හෝ යම් පිළිගැනීමක් ලැබෙන බලය. දැන් පවුල තුළ පියාට ලැබෙනවා සුජාත බලයක් දරුවන්ව පාලනය කරන. ඒක සම්ප්‍රදායිකව අපි දන්නවා ඒක පීතෘමූලික බලය කියලා. ඒතකොට මෙන්න මේ පීතෘමූලික බලයම වෙනත් තැන්වල විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා පොලිසියක් තුළට ගියොත් පොලිසියේ සාමාන්‍ය නීතිය තුළ ලියවිලා තියෙන බලය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, ඒ පොලිසියේ නිලධාරීන් වෙනම බලයක් ආරෝපණය කරගන්නවා. සාමාන්‍ය පොලිසියකට ඇතුල් වෙන්න පවා සාමාන්‍ය මිනිස්සු බයයි. අපිට හමුදාව කියනකොට විශාල භීතියක් ඇති වෙන්නේ මොකද අපිට ඒ සම්බන්ධ අපිට තියෙන අපි මරයි වෙඩි තියයි මෙන්න මේ වගේ අදහසක් අපිට තියෙන. ඒ නිසා මේ සාමාන්‍ය පහළ තලයේ දේශපාලනය, ඒ කියන්නේ අපිට නොපෙනෙන දේශපාලනය, ශුද්ධ ව්‍යුහයන් තුළ, ශුද්ධ සම්බන්ධතා තුළ, අන්තර්පුජ්‍යල සම්බන්ධතා තුළ තිබෙන බලය යෙදවීමේ ස්වરૂපය, නැත්තම් පුජ්‍යලේ කොහොමද අනෙක් පුජ්‍යල දෙස හැසිරෙන්නේ, අපි කොහොමද තව පුජ්‍යලයෙන් වැඩක් ගන්නෙ? දැන් සාමාන්‍යයෙන් ආයතන ප්‍රධානීකට සිද්ධ වෙනවා තමයි යටතේ ඉන්න සේවක සේවිකාවන්ගෙන් වැඩ ගන්න. ඒ කියන්නේ යම් කාර්යයක් කරව ගන්න. ඒක කරව ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. ගහලා බැලලා පුළුවන්. ඔයා අස් කරනවා කියලා, ජොබ් එකෙන් එලවනවා කියලා. මෙන්න මේ විදිහට අර පුජ්‍යලයාගේ මානව අයිතිවාසිකම් ශේත්‍රය නොසලකා හැරලා වැඩ කරන්න පුළුවන්. හැබැයි අනෙක් පැත්තෙන් පුළුවන් අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට වැඩ කරන්න. ප්‍රජාතන්ත්‍රවාදීට කතා කරලා අපි මේ වැඩසටහන කොහොමද කරන්නේ, මේ වැඩසටහනින් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ, මොකද්ද ඔබගේ දායකත්වය මේකට දෙන්නේ කොහොමද, මෙන්න මේ ආදී වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී තලය තුළ මිනිසුන්ට හැසිරෙන ආකාරයක් තියෙනවා. අනෙක් පැත්තෙන් ශුද්ධ සම්බන්ධතාව තුළ ඒකාධිපති ස්වරූපයකුත් තියෙනවා. ඒකෝට අපිට ජාතික මට්ටමින් අපි ප්‍රධාන වශයෙන් බලන සාර්ව ස්වභාවයෙන් බලන පක්ෂ දේශපාලනයෙන් ඔබට කිය දෙයක් ඉතාම සුළු
විධායක ජනාධිපතිවරයා මේ බලය පාවිච්චි කරනවා කියන එක විතරයි අපිට පේන්නේ. හැබැයි අපි දන්නේ නැහැ කොහොමද මේ කාර්යාලයේ පියන් බලය පාවිච්චි කරන්නේ. ගෙදර අධ්‍යක්ෂපාලනේ තියෙනවා. ඒ කියන්නේ මේ විධායක බලය කියන එක හැම දෙනා තුළම තියෙන හැමෝම විධායකෙක් සමහර වෙලාවට දැන් අපි මගේ විධායක බලය කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා මෙතන ඉන්න කට්ටිය දන්නේ. ඒ කියන්නේ ඔයාලගේ බලයත් මම දන්නේ. ඒ කියන්නේ බලන්න ගියාම අපි හැමෝම දේශපාලඥෝ දේශපාලන අපි හැමතැනම තිබෙනවා. දැන් ඇරිස්ටෝටල් කියේ දැන් මේක අපි රාජ්‍ය තුල ජීවත් වෙන නිසා අපි දේශපාලන සත්වයක් වෙනවා කියලා කිව්වේ. හැබැයි නැහැ. අද වෙනකොටත් පිළිගන්න මේ සමාජීය සම්බන්ධතාව තුළ අපි හැමෝටම දේශපාලනයක් තිබෙනවා. අපේ භාෂාව මූලික වශයෙන් අපි භාෂාව භාවිතා කරන ආකාරය. හොඳයි. අපි තවත් කතා කරමු මේ පිළිබඳව. දීප්ති කුමාර් ගුණරත්න මහත්මයා. මොකද ඔබේ අර්ථ දැක්වීම? ක්ෂුද්‍ර දේශපාලනය. හොඳයි. ඒ කියන්නේ මයික්‍රෝ පොලිටික්ස්. ඔව්. මේවයි මේක බටහිර කියන්නේ අපේ ලංකාවේ අපි දන්නවා ලංකා ඉතිහාසය ගත්තම මේ ලංකා ඉතිහාසයේ රජතුමාව යටත් කරගත්ත එක නෙවෙන්නේ සුද්දා ඇවිල්ලා නැතු බෙල්ල කැපුවේ නැහැ නෝ ප්‍රංශේ හෝ යුරෝපේ ගත්තම රජාගේ බෙල්ල කපලා අයින් කරා මෙතන හිස්තන ඒ කියන්නේ අපි කියන්නේ බලපිරමිඩේ කියලා ඒ කියන්නේ පාලන දේශපාලනය කියන දේ බිහි වෙලා තින්නේ බටහිර උඩම හිටිය මධ්‍යතන යුගය වෙනකොට රජවරු රජතුමාව ගිලටින් එකකින් ඒක උදාහරණයක් විතරයි බෙල්ල කපලා අයින් කළා මේ ජකොබින්වරු ඇවිල්ලා මේ සාමාන්‍ය මධ්‍යම පන්තික බලය ගත්තා කියලා කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ අර සාර්වත්‍රික බලය. ඒ කියන්නේ අපි කියන්නේ ජනතාවටයි දැන් තියෙන්නේ කියලා ඒ වෙලාවේ තිබුණේ රජා. පල්ලෙහා ඉන්නේ සබ්ජෙක්ට්. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු. අපි ඔයගොල්ලෝ වගේ සාමාන්‍ය මිනිස්සු. හැබැයි දැන් මේක ක්‍රමානුකූලව ප්‍රංශ විප්ලවයේ ඉඳලා දිනුනෙලා ඇවිල්ලා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සංකීර්ණ වෙලා පාර්ලිමේන්තු ක්‍රමයේ ඇවිල්ලා දැන් එනකොට බලයේ ස්ථානේ කියන්නේ මුළු සමාජය පාලනය කරන බලයේ ස්ථානේ කවුරුවක් නැහැ කියලා කියන්නේ හිස් කියලා කියන්නේ එම්ටි. එතනට ඕනේ කෙනෙකුට යන්න පුළුවන්. ඡන්දේ. පෝසත් කෙනෙකුට දුප්පත් කෙනෙකුට දැන් අපි තුමු දැන් ඒ කාලේ කිව්වා ප්‍රභූන්ට විතරයි ලංකාවේ පාලන බලය ඉන්නේ කියලා. ඊට ආර් ප්‍රේමදාස මහත්මයාවට පස්සේ අපි කිව්වා නෑ දැන් ඔන්න සාමාන්‍ය පහළ පන්ති වලින් එන අයන්ටත් මෙතෙන්ට එන්න පුළුවන් කියලා. දැන් ගැටලුව තියෙන්නේ මේ ඊට පස්සේ දැන් ඕක තමයි ප්‍රංශ විප්ලවය වුණේ. ඊට පස්සේ ඕක ක්‍රමානුකූලව ධනවාදී වර්ධනය වී එනකොට අර රජතුමා ළඟ ඒකාග්‍ර වෙච්ච බලය සමාජයටම පැතිරෙන්න ගත්තා. අපි කියන ඩිස්පර්ස් වෙනවා කියන්නේ හැමතැනම පැතිරෙනවා. බලය කියන දේ හැමතැනකම තියෙනවා තැනකට එන්න ගත්තා. ඒකේ මූලික චින්තකය තමයි මිෂෙල් ෆූකෝ කියලා ෆ්‍රාන්ස් මේ දාර්ශනිකයෙක්. ඔහු තමයි පවර් කියන වචනේ හරියට යොදලා මේ මොකද එතකොට අර මාක්ස්වාදී එහෙම වෙලා කිව්වේ මේ ක්ලාස් කියන එක පන්තිය කියන පන්තිය වෙනුවට බලය කියන එක. ඒක තමයි අර අදුරත් කතා කරේ අර මේ ගෑනු පිරිමි අතර ගෙවල් ඇතුලේ පවුල් ඇතුලේ ආයතන ඇතුලේ එහෙම හැම තැනකම මේ බල සම්බන්ධතාව කියන එක පවතිනවා. ඉතින් ඒ බල සම්බන්ධ බලයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි බලය ප්‍රොඩක්ටිව් කියලා අපි කියනවා. يعني ඒක රිලේෂන් එක. අපි ගියාමයි ඒක දැනෙන්නේ. ගුරුත්වාකර්ෂණ බලය වගේ ඒ තැන් වලට ගියාම අපිට එක එක්කෙනාගේ අර කිව්වා වගේ දැන් සමහර NGO අරම මේ වුණාද ඒවට ඇතුළේ දැන් NGO වල කතා කරන්නේම මේ හැමතෙම 7 මානව හිමිකම් ඕවමේ වනේ. ඒව ඇතුළට ගියාමත් අපිට ටික වෙලාවක් ගියාම තේරෙනවා ඒක නායකෙක් ඉන්නවා. එයාට ඕන විදිහට තමයි ඒව සිද්ධ වෙන්නේ ඔක්කොම. එයා ළඟම ඉන්න සාමාන්‍ය මේ ලංකා NGO වල දැකලා තියෙන දේ පවර් රිලේෂන් කියන්නේ. එතන ගියාම ඒකේ ලොක්ෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ ලොක්ක ළඟ වටේ කරගෙන ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රිය කැමති දේවල් එතන වෙනවා. එයා කැමති චොක්ලට් තියෙනවා ෆ්‍රිජ් එකේ. එහෙම ඒ ඔක්කොම අනිත් අය හැසිරෙන්න ඕනේ ඒ විදිහට. ඒක අර කිව්වා වගේ අර පාර්ලිමේන්තු බලය ඇමතිවරුන්ගේ බලය ඒව වැඩ කරන්නේ නැහැ. ඒ අතෙන්ට ගියාට පස්සේ වැඩ කරන්නේ එතන ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයා තමයි ඒක පාලනය කරන්නේ. හැබැයි ඒක මාරු වෙන්න පුළුවන්. ආයි ඒගොල්ලෝ එකතු වෙලා ඡන්දයක් හරි මොනවා හරි තිබ්බම එයා විශ්වවිද්‍යාල ගිහලා වෙන කෙනෙක්. අර ගෑනු කෙනා එළවලු දානවා. එහෙම තමයි ඒ NGO වල වෙන්නේ. මම මේ කියන්නේ NGO ගැන වැඩියෙන්ම කියන්නේ NGO වල ඩිමොක්‍රසි තියෙනවා කියලා කියනවනේ. එහෙම එකක් නැහැ ඒකෙත්. ඒකෙත් තියෙන්නේ මේ අපි මේ කතා කරන දේශපාලකයෝ වගේම තමයි බොහෝ වෙලාට ශුද්‍ර ඒ කියන්නේ මයික්‍රෝ ලෙවල් එකේ මේ මිනිසු පාලනය කරන්නේ. ඉතින් කැමැතිනේ අකමැති කෙනෙකුට අයින් වෙන්න පුළුවන්. අන්න ඒකයි ඊටම වැදගත් දේ. මේ පවර් රිලේෂන් එක රජාගෙන් අයින් වෙන්න බෑනේ. රජාගේ යට තියෙන්නේ අපි. රජතුමා ඉන්නකොට දැන් රජවරු ඉල්ලන්නේත් ඒකනේ මිනිස්සු. දැන් ෂුවර් කරගන්න කියන්නේ දැන් ආයි රජවරු ඉල්ලන්නේ අපි. ඒ රජවරු ඉල්ලන්නේ ඇඳ යට ඉන්න වගේ. කියන්නේ දැන් සාත්සන රජා උඩ ඉන්නවා අපි යට ඉන්නේ. සබ්ජෙක්ට් කියන්නේ ඒ කියන්නේ යටත් වැසියා. ඒ කියන්නේ රජා හිතන්නේවත් නැහැ. අපිටම දැන් මේ වගේ කාලෙක දැන් මම දැක්කා දැන් අපිටම අපි නමල් රාජපක්ෂ මහත්මයා කසාද බැඳන දවස් 7ක් බැඳා. ඉතින් කවුරුවක් කතා කරන්නේ නැහැ රජවරු වගේ කියන්නේ අන්න ඒ වගේ. ඩිමොක්‍රසි අරමුණ කියනවා.
ඉතිඒ ගෑරපි නැතිවුණගේ නට ගෑරපු හදක් නැතිවුණගෙන ඒ වගේ අරයි රජවරුවල් ලුහි රජරුවරගේ ඒ වගේ දෙවලුත් මේ අස්සේ මතක් වෙනවා අපිට නේද. ඉති එකන ආය අපිට යන්න වෙලා තියෙන මේ අසාහනයක් ඇවිල්ලා බල සම්බන්ධතාවලින් ආයි රාජ්‍ය බලය රජතුමාගේ තැනට ඉතින් ඔක්කොම අවුල්වෙලා කිරන්නේ ගැන් ශුද්ධ දේශපාලනය කියනක තේරෙන්න්නේෙ නෑ මයික්ෂ දේශපාලනය තේරෙන්නේෙ නෑ මේක පැටලිලා ත ලොක අවුලක ඉන්න කියන මට නොක සත්‍යයන්ගෙන කිරත නද හත්මය දැන් මේ කියන විදිහට මේ අපිට නොපෙනෙන දේශපාලනය කියන්නේ හරි භයානකයි ඔබේ අර්ථ දැක්වීම. ඔ ඇත්තරම දැන් අර දීප්ති කිව්ව වගේ මිෂෙල් ෆෝකෝ කියනවා මේ ඇතරම් බලය කියන දේ මේක දං වැලක් වගේ ඒ දංවැලෙන් බැහැරව ඒක තනිව පවතින්නට පුළුවන් දෙයක් නෙමේ කිය දංවැල. ඉති ඔය දංවැල එකක පුරුක්වල දිගට යනකොට එක්තරා තැනක අර කිව්ව වගේ මැක්‍රපොල්ටික්ස්වල ඉඳලා මයික්‍රපොල්ටික්ස්වලට එනවා. එතකොට මයික්‍රපොල්ටික්ස් කියන්නේ ක්ෂුද්‍රදේශපාලනය. එතෙන්දී සමහරලාවට අර උඩුතලයේ ඉන්න මහා බලාධිකාරියට වඩා ඒ බලාධිකාරී මෙහෙයුම නොදැනුවත්වම අර යට ඉන්න සුළු මට්ටමේ අය අතේ ඒක පාවිච්චි වෙනවා. දැන් ඔතෙන්දී ජනප්‍රිය වචනයක් තියෙනවා නෙපොටිසම් කියලා. ඒක ඇත්තරම 17 වන සියවසේ අග විතර ඉතාලියෙන් උත්පාද වෙච්ච වචනයක්. ඒක අපි පාවිච්චි කරන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ බලාධිකාරයක් ඒ තුළ තමන්ගේ යටත් වැසියන් කරගන්නට එහෙම නැත්නම් තමා යටතේ බලය යම් කිසි විදිහකට පතුරවා හරිමින් ඒ බල මෙහෙයුම කිරීමට පත් කරන්නා වූ පුද්ගලයන් හැකියාවට වඩා තමන්ගේ හිත මිත්‍ර කම් මත එහෙම නැත්නම් තමන්ගේ ඥාතිත්වය මත පත් කරනවා කියන කාරණේ. ඉතින් ඔවැනි දේවල් තමයි අර අපි දැන් කතා කරපු සිද්ධිය තුළ යට තියෙන්නේ. කියන්නේ හුඟක් වෙලාවට අර කිසිම යම් කිසි ඉහළ තලයේ තියෙන ව්‍යුහයේ මූලික අරමුණු කියන දේවල් වලට මේ ફોකස් එක දෙන්නේ නැතුව ඒ කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව යටි තලයේ තියෙන ඉතාම කුඩා අංශු වලින් අර මහා බලය මෙහෙයවෙනව නොදැනුවත්වම. දැන් අපි මෙහෙම හිතමු. මේකට පුංචි උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් කිසි දේශපාලඥයෙක් ඉන්නවා කියලා. මන්ත්‍රීවරයෙක් හෝ එහෙම නැත්නම් ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් හෝ කවුරු හෝ යම්කිසි බලමූල පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ පුද්ගලයාගේ දේශපාලන ව්‍යාපාරයට ගමේ ඉන්න කවුරු හරි අපි හිතමු යම් ගමේ ඇතුළේ චණ්ඩියෙක් කියලා කියමු. චණ්ඩියෙක් හරි එහෙම නැත්නම් තව තමන්ගේ දුරස්ස ඥාතියෙක් හරි ඇවිල්ලා මේ දේශපාලන මෙහෙයුමට බොහොම මහන්සියෙන් ඇඟ තලාගෙන දිවාරය නොතක උදව් කරනවා. එතකොට ඒ එතන දෙන්න අතර ගනුදෙනුවක් ගොඩනැගෙනවා. ඊට පස්සේ දැන් ඒ උදව් කරන්නේ අර පුද්ගලයා මේ නිකං ආසාවට හිතවත්කමට මානව දයාවට නෙමෙයිනේ. එහෙම නැත්නම් මේ රට මහා අභිවෘද්ධියෙන් අනෝන මහා ඉහළ මේ තැනකට පත් කිරීමේ පරම අභිලාෂයෙන් නෙමෙයිනේ. ඒ කරන්නේ මේ දේශපාලඥයා කිසියම් දවසක මේ අර බලය කියන දේ තමාගේ අතමිට මොලවගත් අවස්ථාවකදී මේ බල මේ කුළුණ දිගේ තමන්ටත් ඉහළට නැගලා එක්ක තනතුරක් ගන්න එහෙම නැත්නම් වෙනත් ආකාරයක භෞතික යම් වස්තුන් අත්පත් කරගන්න අපි තුමු ඉඩම් කඩම් වෙන්න පුළුවන් රැකියාවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් ආකාරයක තමන්ගේ ඥාති යම් යම් තැන්වලට දමා ගැනීම වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ එක්තරා තැනකදී අර අපි කියන දේශපාලඥයාට බලය අතර ලැබුණෙන් පස්සේ දැන් ඔහු යටතේ තියෙන යම් යම් ස්ථානවලට ආයතනවලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් රජයේ තියෙන වෙනත් යම් යම් කාර්ය කටයුතු වලට වෙන්න පුළුවන්. පුද්ගලින් පත් කරද්දී අර නියාමනයේ යටතේ දමි පත් කරන්න ඔහු හුඟක් වෙලාට මාන බලන්නේ. ඔහුට අවශ්‍ය වෙන්නේ අර තමන්ට උදව් කරපු පුද්ගලයා තමන්ගේ ළඟ හිටපු සගයා කොහොමද උස්සලා තව තැනකින් තියන්නේ කියලා. ඉතින් එතෙන්දී අර නොගැලපෙන පුද්ගලයා අපි කියුවේ නෙපොටිසම් කියලා. ඒ නොගැලපෙන පුද්ගලයා අදාළ තනතුරට පත් වීම හරහා ඔහු අර තනතුර ඉතාම මේ නරක විදිහට පාලනය කරනවා. දැන් එතෙන්දී දැන් අපිට මතුපිට තියෙන්නේ වෙන දේශපාලන අධිකාරියක්. නමුත් දැන් අර අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ මදුරුවෙක් කියන්නේ බොහොම කුඩා සතෙක්නේ. නමුත් මදුරුවෙක්ට පුළුවන් විදල මිනිස්සෙක්ව මරන්න. ඉතින් ඒ වගේ අර ඉතාම කුඩා ඒකකයේ විසින් අවසානයේ අර නැට්ට විසින් බල්ලන්නට වෙනවා වගේ ඉතාම නරක විදිහට අර බල දේශපාලනය මේ තමන්ගේ ඌමනාවට ඒක මේ නැති නාස්ති කරනවා. ඉතින් ඒ එවැනි තැනකදී අපිට නොතේරීම අර ශුද්ධ දේශපාලනය කියන දේ මේ ඊට එහා තියෙන තලයකට ඇවිල්ලා මේ මේ බල ව්‍යුහය තමන්ගේ අතට අරගෙන පාලනය කිරීමක් ඉබේම සිද්ධ වෙනවා. දේශපාලනය ඇතුලේ අපිට නොදැනී ක්‍රියාත්මක වන මේ බලයේ ස්වභාවය හරි පුදුමයි. හරි ගතිකයි. මේ පිළිබඳව මේ තිදෙනාම පැහැදිලි කළා. දැන් අපි අද අපේ සාකච්ඡාව සඳහා
ප්‍රස්තුත කාරණය බවට මේ ක්ෂුද්‍ර දේශපාලනය පත් කරගත්තත් ඒ සඳහා හේතුපාදකුණු සිදුවීමක් පිළිබඳව මම ඔබට සඳහන් කළා. අපි දැන් මේ රූපාවලිය ඔස්සේ හඳුරගමු. ඇයි අපි මේ ක්ෂුද්‍ර දේශපාලනය ගැන කතා කරන්න කියන එක. ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙනවා කමිටුවක්. ඒ කමිටුවට ඇතුළත් වෙනවා ජනාධිපති ලේකම්තුමා ඇතුළු යම් පිරිසක්. ඒ අය අතරින් තමයි මේ සංස්ථා සභාපතිවරුන් තෝරාපත් කර ගැනීම සිදු කරනු ලබන්නේ. සභාපතිතුමිය පත්කරේ ඒ ක්‍රියාදාමය තුල. එතකොට එය නීත්‍යානුකූලව ජනාධිපතිතුමාගේ කමිටුව හරහා ක්‍රියාත්මක වුණු ක්‍රියාදාමයක් බවට පත් වෙලා තිබුණා. ඇත්තම ජනාධිපතිතුමාට ඒ බලය තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒක නම් ඉතින් ඡන්දයත් එක්ක සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒක ගත්තේ ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර සභාපති පත් කිරීමේ ප්‍රශ්නයක් කියලා කියනවා. ඉතින් මං හිතන්නේ ඒක විසඳේ. ඉතින් මේ අත්නෝමතික පත් කිරීම එක්ක රූපයි සංස්ථාවේ අර්බුද ගණනාවක් ආව මේ අර්බුද සියල්ලට පිළිතුරු වශයෙන් තමයි අතිගරු ජනාධිපතිතුමා රූපයි සංස්ථාව පවරගත්. වෙනත් කාටවත් ලැබුවයි නෙමෙයි මේක නැවතත් ඒ ආණ්ඩුවේම අමාත්‍යාංශයකට තමයි පවරගෙන තියෙන්නේ. මේ රජයේ තියෙන බල අරගලය සහ අර්බුදය පිළිබඳ තවත් එක නිදසුණක් විතරයි. මේ රටේ තියෙන රූපවාහිනී ආයතන දිහා බැලුවොත් ජාතික රූපවාහිනී සංස්ථාව තියෙන්නේ නම්බර් 6. ජාතික රූපවාහිනියේ පාලන ව්‍යුහය හා සම්බන්ධව ඇති වුණු මේ කතිකාව පුවත් මැවූ සිදුවීමක් බව ඔබ දන්නවා. නමුත් අපි අර අපේ ප්‍රස්තුත කාරණේ බවට පත් කරගන්න මේ ගොසිප් නැත්නම් මේ තොරතුරු විවිධාකාරයෙන් සමාජයට එනකොට මේ මාධ්‍ය ඔස්සේ මේ දේවල් භාවිත වෙනකොට එහි යම් යම් තැන්වල සිදුවුණු විවිධ තොරතුරු තව තවත් ප්‍රවෘත්ති ජනනය කරන තැනට පත් වුණා. ඒ නිසා අද අපි අතුරු සතුරු වැඩසටහනෙන් මේ පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරන්න කල්පනා කළා. දැන් මේ ඇතුලේ දිව යන දේශපාලනික කතාව මොකක්ද? මේ ඇතුලේ තියෙන සමාජීය කතාව මොකක්ද? මේ පිළිබඳව දැන හඳුනා ගැනීම බොහොම වැදගත්. දීප්ති කුමාර් ගුණරත්න මහත්මයා. දැන් මෙහෙමයි. ඔයාගේ ප්‍රශ්නවලදී අපි තේරුම් ගත යුතු දෙයක් අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මයික්‍රෝපොලිටික්ස් කියන එක හරි වැදගත් වෙනවා. හැබැයි මිචෙල් ෆූකෝව ගෙනල්ලා ඊළඟට මේක ගේන්න ගියාම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මිචෙල් ෆූකෝ මේ රූපවාහිනී සංස්ථාවලට මිනිසුපත් කරන ඒව ගැන කතා කරලා පොත් ලියලා නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහොමද මෙතෙන්ට ඇප්ලයි කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍ය මහජනය දැනගත යුතු දෙයක් තියෙනවා. මගේ අත්දැකීම මම කියන්නම්. ඒ කියන්නේ මේට අවුරුදු 20කට විතර ඉස්සෙල්ලා ඒ වෙලාවේ මම හිතන්නේ මාධ්‍ය අමාත්‍ය වෙලා හිටියා මංගල සමරේ නමතුමා. එතකොට අපි උත්සාහ කරා ඒ වෙලාවේ මේ ජාතික රූපවාහිනී යම් ආකාරයකට මේ ප්‍රමිතිකරණයක් කරන්න. ඒ කියන්නේ මේ ආයතනේ ඒ වෙලාවෙත් මම හිතන්නේ ලොකු ගැටලු ගොඩක තිබුණා. මේ ඒ වෙලාවෙත් මම හිතන්නේ මේ කියන්නේ කැමරා ගොඩක් ඒවා අලුතෙන් ගේන්න ඕනේ. දැනුත් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේ ආයතනය සම්පූර්ණයෙන්ම මේ නවීකාරක කරන්න ඕනේ. මේක ඩිජිටල් මේ විදිහට මේ පත් කරන්න ඕනේ. ඉතින් මේවා ගොඩක් තියෙනවා. ඒවාට ඒවා ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. මම මතකයි මමත් මේ මෑතකදීත් මම දන්න කීප දෙනෙකුට කිව්ව එකක් තමයි මේ ආයතනය නවීකාරක කරන්න ඕනේ. මේක කැන්ටිම අලුතෙන් හදන්න ඕනේ. මේක ලොබි එක ලස්සන කරන්න ඕනේ. ඒ පුද්ගලික මාධ්‍ය වගේ ඊට වඩා ඉහළින් මේක හරිනම් හදන්න ඕනේ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ සල්ලි නැත්තේත් නෑ මං කියන්නේ. සල්ලිත් ඔකට හොයාගන්න මහා මාරු වැඩකුත් නෙවෙයි. නමුත් මාරු වැඩේ කියන්නේ මේක එහෙම දියුණු කරන්න කවුරුවත් උත්සාහ කරන්නේත් නෑ. ඒ කියන්නේ උත්සාහ කරන්න යන ඒවත් අවුල් කරනවා. ඉතින් මං කියන්නේ ගියේ මට ලැබිච්ච අත්දැකීම තමයි ඉතින් ඒ වැඩේට අදාළව මට මතකයි ඒ කාලේ ඒ වෙලාවේ මංගල ඇමතුමත් එක්ක අපි සෑහෙන ඒක උත්සාහ කරා රිපෝට් එකක් හැදුවා මේ කොහොමද මේක රිෆෝම් කරන්නේ කියලා. ඉතින් ඇත්තටම ඊට පස්සේ රිෆෝම් කරන ගේ යනකොට මේ අපි තෝරගත්තේ පොඩිම සාම්පල් එක තමයි සංගීතංශය කියන එක. මොකද ලොකු එකට අත දාන්න බැරි ඉඳ එකපාර සංගීත වැඩේ විතරක් කරමු කියලා රූකාන්ත ගුණතිලක මහත්මයාම අපි ඉතින් යෝජනා කරා කොහොමද මේක මොඩිෆයි කරන්න කතා කරගෙන ඕම යනකොට මට මතකයි
මේකත් මේ ප්‍රශ්නයක් නෑ මම මේකේ වගකීම් බාර ගන්න මම දැන් ඒ ඔහු මගේ මිතුරෙක් දැන් ඉතින් කිසි ප්‍රශ්නකුත් නෑ දවසක් අපි ඒ කමිටියේ සාකච්ඡා කරගෙන ඉන්නකොට මේ මේ ඒ වෙලාවේ මේ ආව සනත් ගුණතිල මහත්මයා ඇවිල්ලා මේ මම හිතර මට විතරයි මේ මේ විතර කියන්න පුළ වෙන්නේ නෑ කියන්නේ නෑ මේවා ඇවිල්ලා වාඩි වෙලා ඔහු ඉතින් අපි අර මේ සාකච්ඡා කරගෙන යනකොට මට මතක තරමින් ඔහුගේ හිතවතෙක් හිටියා මේ වෙලාවේ මෙතන ඔහු කිව්වා මේ මැඩම් කිව්වා මේ ඔක ඔහොම නෙවෙයි කරන්න ඕනේ මෙහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ දායෙන් පස්සේ මංගල සමරීර හැමතුමා මාත් එක්ක ජීවිතේ මේක රිෆෝම් කරන්න එක නම් කතා කරේ නැහැ. ඒකේ හේමම ඉවරුණා. ඉතින් මට කියන්න ඕනේ ඒ වගේ මේ මේ සිදුවීම් යට තිබෙන්නේ. මේ 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 කතා කරපු සිදුවීම යට පවා තියෙන්නේ කිසිම හේතුවක් නැතිකම. ඒ කියන්නේ අපි තුන් මෙහෙම දැන් කාවහරි ගෙනල්ලා අලුතෙන් මෙතන දැම්මයි කියමුකෝ අපි උදාහරණයකට ගමු කාවහරි දැම්මා කියලා ඒත් මුකුත් වෙන්නේ නැහැ මේකට. මොන ඔය කියන කට්ටියට මොනවද කරගන්නත් බෑ. දැන් අපි තුන් දැන් කියන්නේ එහෙමනේ නිකන් මේක දැන් මෙන්න මෙහෙම කාවහරි මීට වඩා දක්ෂ ඕන වගේ පිරිමියෙක් දැම්මොත් හරි මේ ගෑනු හරියන්නේ නැහැ ඔය වගේ කතානේ යට කී කී ඉන්නේ. එහෙම දැම්මා කියලාත් හරියන්නේ නැහැ කියලා මං කියන්නේ. මොකද මේවා සම්පූර්ණයෙන්ම අවුරුදු 30කින් විතර රිෆෝම් වෙලා නැහැ. මේ ඒ ඒ නිසා තමයි මේ මාධ්‍යවල නියාමනයක් කරලා එනේ පහුගිය කාලේ කරලා ඒක දැන් නැවතුණා. දැන් ඒකේ කමිටි වාර්තාවේ තියෙනවනේ දැන් මොකද මමත් ඒකට සම්බන්ධ වුණා. ඒවා කියන එක තමයි මේ මේ මාධ්‍ය ආයතන ඔක්කොම ඔක්කොම යම්කිසි නියාමන කමිෂන් සභාවකට ගෙනල්ලා මේ වාර්ණේ නෙවෙයි අර වාර්ණේ කියන එක නෙවෙයි මේ කියන්නේ. මොකද ටක් ගාලා අර පුද්ගලික කට්ටිය කියන්නේ වාර්ණේ කියලා. ඒවා වාර්ණේ කරන් දෙන්නේ නැහැ ඔක්කොම තින්නේ. ඒවා මම අපි දන්නවනේ ඒවා ප්‍රවෘත්ති හැදෙන හැටි. ඒකේ මහ ලොක්ක කවුරු හරි ඉන්න කෙනා කෝල් එකක් දාලා කියනවා අද නිවුස් වල මේවා යන්න ඕනේ කියලා නැත්තම් කියන්නේ මේ මම කියන්නේ පුළුවන් නම් කියන්නේ ඔය channel වල නිවුස් ටික හදන්නේ කවුද කියලා අයිතිකාරය කෝල් දාලා කියනවානේ ඉතින් ඒකයි කියන්නේ අපි ඒ ඇතුලේ කතා කරනවා නිදහස් මාධ්‍යයක් නිදහස් මාධ්‍ය කොහෙද ලංකාවේ නිදහස් මාධ්‍ය නැහැ අයිතිකාරයට උණු අර වැඩේ කරනවා දැන් අර යහපාලනේ ආව මරු වැඩක් වුණා ඒක තමයි අපි කතා කරන්නේ දැන් වෙනදා මේවා මේ වගේ ප්‍රශ්න ඇති වෙනවද වෙනදා නැහැනේ අදාළ ඇමතිවරයා හරි රටේ ප්‍රධාන නායකයා හරි පත් කරා කාව හරි නෝ කතා ඊට පස්සේ ඒ යන වැඩ ටික යනවා දැන් උනේ අර මේක බෙදා ගන්න උනානේ ඒ කියන්නේ පක්ෂ දෙකක පාලනයක් ඇති වුණා ප්‍රථමතාවට එතකොට ඒ නිසා සිද්ධ වෙච්ච දෙයක් තමයි පාලන කේන්ද්‍රය අර රජතුමාගේ බෙල්ල කැපුවා වගේ මේ මේකේ ව්‍යවස්ථා විකාර වෙලා අරම වෙලා කවුරු මේවා පාලනය කරනවද දන්නේ නැහැ මොනව වෙනවද කියලා දන්නේ නැහැ ඉතින් ඒ වගේ අවුල් ඩාලාවකනේ අපි යන්න ගත්තේ පහුගිය කාලේ දිගටම අන්තිම පෞගිය අවුරුදු දෙකක් කියලා කියන්නේ අවුල් ඩාලාවක් කියලා නේද ගත්තා මේවා. ඉතින් අවුල් ඩාලාවක් වුණාම මේ අවුල් ඩාලාව ඇතුලේ මේවා නිවැරදි කරන්න අරම මේවා ඒව කරන්න යනකොට ලොකු ඊට වඩා අවුල් ඩාලාවක් ඇති වෙනවා කියලා මම කියන්නේ. අපි ඉන්නේ එතන. අපි ඉන්නේ ඔය කියලා සුද්ධ වූ තැන නෙවෙයි කියලා මම කියන්නේ. අපි ඇසිය යුතු ප්‍රශ්නේ තමයි ඇයි ලංකාවේ මාධ්‍ය අමතිවරයාට හරි කාට හරි මේ දැන් එක්කෙනා පවුණනේ මම කියන්නේ මගේ මිත්‍රයෙක් මංගල සමරවීර මහත්මයා එතුමාට පවා ඇයි මේක රිෆෝම් කරගන්න බැරි? ඒ කියන්නේ ඇයි ඇයි දේශපාලකයාට පුද්ගලික මාධ්‍ය මත යැපෙන්න වෙන්නේ? ඒකට උත්තර දෙන්නකෝ. ඒ කියන්නේ දැන් ඔය බලයට එන මාධ්‍යකරුව හැමලෑම උනන්දු වෙන්නේ මේ මේ අර පුද්ගලික මාධ්‍යකරුව මම දැකලා තියෙනවානේ පුද්ගලික මාධ්‍ය අයිතිකරුව වයින් මක් කරනවා මේ ඇමතිවරුන්ට. ඇයි ඒ? ඇයි ඒගොල්ලන්ට ආස වෙන්නේ? ඇයි ඇයි අපිට බැරි මේ පබ්ලික් ප්‍රොපර්ටි එක දියුණු කරගන්න? ඇයි අපිට බැරි මේක එඩියුකේෂන් මහජනයාට අවශ්‍ය එන්ටර්ටේන්මන්ට් මේව හදන්න පුළුවන් මේක ඇතුලේ? ඇයි ඒව කතා කරන්නේ නැත්තේ? ඒව කතා නොකර මේ සභාපතිව මෙහෙම පන්න මුදාරව කරමුද මේව කරමුද නේද? දැන් අපි දන්නවා මම පුද්ගලිකවම දන්නවා ඉනෝකපත්ච් එක ගැන මම කැමතියි. මම මේක කියනවා. මම යෝජනාත් කරා. මම හිතා රුවන් ෆර්නින්ඩස් මහත්මයාත් යෝජනා කරා. අපි තමයි යෝජනා කරේ ඒක පැත්තකින්. ඔය කියන කමිටියේ ඇතුලේ ඔය යෝජනාවක් ආවා. ඉතින් අපි කල්පනා කරන දෙයක් තමයි ස්ට්‍රීම් මේ ආයතන වලට පත් වෙන්න ඕනේ. මේ මොකද මේවා පිරිමි අරගත්ත ආයතනනේ. මහජනයාට අවශ්‍ය නම් ඉදිරි දවසකදී ස්ත්‍රීන් එපා ආයි අර රැවුල් වවාගත්ත අත්තපය මේවා කරගත්ත හොඳ පිරිමි ටිකක් ඕනේ මේවා පාලනය කරන්න කියලා මහජනයා තීන්දුව කරයි. ඔකයි මගේ අදහස. දැන් මේ අපි දැක්ක අර රූපාවලිය ඇතුලේ අධ්‍යක්ෂණයතුමා බොහෝ සෙයින් තැන් තැන්වල කතා බහට ලක් වෙච්ච දෙයක් තමයි ජාතික රූපවාහිනියේ තියෙන වර්තමාන ස්වභාවයේ තියෙන ගැටලුකාරී ස්වභාවය තමයි ගැටලුකාරී තත්වයන් තමයි අර ක්ෂුද්‍ර දේශපාලනය වගේ අපිට නොපෙනෙන ඇතැම් දේවල් නිසා ගනු ලැබූ ක්‍රියාමාර්ග බව ඇතැම් තැන්වල හෙළිදරව් වුණා. හෙළි කළා මාධ්‍ය කතා කළා ඒ පිළිබඳව. ඇත්තට මොකද තත්ත්වය? මම හිතන ජාතික රූපවාහිනිය හැටියට ගත්තොත් රූපවාහිනිය සම්බන්ධයෙන් කතා වෙන දේ සහ යථාර්ථය අතර විශාල පරතරයක් තියෙනවා. ඒ
ඕනම දෙයක් ගත්තොත් එහෙම මේ ඕනම දෙයක් සම්බන්ධයෙන් තියෙන පර්සෙප්ෂන් එකනේ පේන්නේ එළියට. නමුත් මේක ඇතුළට කිඳා බහලා බැලුවම පේනවා යථාර්ථයේ ඊට වඩා වෙනස් කියලා. දැන් ඒකට මම සරල උදාහරණයක් කියන්නම්. ඔය කියපු කාරණයට අමතරව දැන් දීප්ති අදහස් දැක්වීමේදී කිව්වා මේ ආයතනය නවීකරණය වෙන්න ඕනේ කියලා. මීට දින කීපයකට ඉස්සෙල්ලා මම දැක්කා අපේ තවත් වෙනත් පෞද්ගලික නාලිකාවක මේ ඇති වුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරද්දී උදෑසන වැඩසටහනක ඒ වැඩසටහන ඉදිරිපත් කරන කෙනා කියනවා මේ ජාතික රූපවාහිනිය කියන්නේ සම්පත් ආකරයක්, මේ තියෙන දේවල් තියාගෙන කොච්චර දේවල් කරන්න පුළුවන්ද මේ ආයතනයට, නමුත් ඇයි ඒක කරන්න බැරි කියලා. නමුත් ඒක තමයි පිටින්දම් බලන කෙනෙක්ට හිතෙන්නේ මේ මං කියන්නේ නැහැ ජාතික රූපවාහිනිය සම්පත් නැහැ කියලා. නමුත් මේ නව්‍යකරණය වීමේ ගැටලුව නොවීමේ ගැටලුව තිබෙනවා. නමුත් ඒක සමහරවිට පිටින්දම් බලන කෙනෙක්ට පේන්නේ නැහැ. ඔවුන් මේ ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් හදාගෙන තියෙන පර්සෙප්ෂන් එක, මං කියන්නේ ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් හදාගෙන තියෙන නෙගටිව් පර්සෙප්ෂන්, නෙගටිව් දේවල් සම්බන්ධයෙන් හදාගෙන තියෙන පර්සෙප්ෂන් එකත් වැරදි, පොසිටිව් දේවල් සම්බන්ධයෙන් හදාගෙන තියෙන පර්සෙප්ෂන් එකත් වැරදි කියලා. ඒ ජාතික රූපවාහිනිය සම්පත් සම්බන්ධයෙන් හදාගෙන තියෙන ඉතා මහා පොසිටිව් පර්සෙප්ෂන් එක සහ යථාර්ථය අතර යම්කිසි වෙනසක් තිබෙනවා. ඒ වගේම නෙගටිව් පර්සෙප්ෂන් එක සම්බන්ධයෙන් හදාගෙන තියෙන එක සම්බන්ධයෙන් යථාර්ථයත් එක්ක වෙනසක් තිබෙනවා. මොකද දැන් රූපවාහිනී ආයතනයක් හැටියට ගත්තොත් ප්‍රමිතිය පැත්තෙන්, එහෙම නැත්නම් මේ අපි පෙන්වන වැඩසටහන් වල තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන් මම හිතනවා ඒ සම්බන්ධයෙන් හරිම පර්සෙප්ෂන් එකක් සමාජගත වෙලා නැහැ කියලා තාමත්. ඒ පොසිටිව් පැත්තෙන් තියෙන වෙනස. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ මේ ඔය ජාතික රූපවාහිනී පැත්තෙන් කතා කරන ධනාත්මක සහ ඍණාත්මක කාරණා සහ සමාජගත වෙලා තියෙන කාරණා සහ යථාර්ථය අතර වෙනසක් තියෙනවා කියන එක තමයි මට කියන්නේ. අපේ සභාපතිතුමියටත් මේ වගේ දෙයක් දැනෙනවද? අර කියන සැබෑ ස්වරූපයේ සාර්ව රූපවාහිනියට වඩා ක්ෂුද්‍ර රූපවාහිනිය, මේ යටිපෙළ යටින් දිවෙන රූපවාහිනිය ඇතුලේ තියෙන කතාන්දරය නොදන්න නැත්නම් මේ හෙළිදරව් කරගන්න අපොහසත් වීම නිසා උණු තැනක්ද මේ අපි පහුගිය දවස්වල දැක්ක මේ මාධ්‍ය ඇතුලේ කතා බහ කරපු මේ පසුබිම? ඔව්, ඇත්තටම මෙහෙමයි. දැන් ඔය අපි සමහර දේවල් වල ඉතාම පුංචි අහුමුළු වලින් අල්ලගන්නේ නැතුව මේ කර පුළුල් චිත්‍රය මත අරගෙන අපි කතා කරොත්, ඇත්තටම මේ ආයතනය තුළ වෙනස් කරනවා නම් වෙනස් කරන්න ඕන කාරණා බහුල වශයෙන් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අර මං කලින් කියපු ශුද්ධ දේශපාලනේ, එහෙම නැත්නම් මහේෂ දේශපාලනේ, මොකද ඒක මයික්‍රෝ පොලිටික්ස් ඇන් මැක්‍රෝ පොලිටික්ස් කියන එක. ඉතින් ඔය කියන කාරණා දෙක විශේෂෙහි ගත්තොත් ඇත්තටම දැන් මේ ආයතනය තුළ වසර ගණනාවක් පුරාම විවිධ දේශපාලකයන් තම තමන්ගේ හිතවාදීන්ව, තම තමන්ගේ පාක්ෂිකින්ව ගාල් කර තැබීමේ කඳවුරක් හැටියට මේක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන් මං හිතන්නේ මේ ආයතනින් හැමෝම වගේ සාක්ෂි දරනවා, කිසියම් රජයක් තමන් බලයට පත් වෙච්ච ගමන්, ඕ එහෙම නැත්නම් ඡන්දයක් හිට්ටු වෙච්ච ගමන් තම තමන්ගේ දේශපාලන හිතවාදීන්ව ඉවක් බවක් නැතුව මේ ආයතනයට රැකියා සඳහා බඳව ගන්නවා. ඇතර මේ මොහොත තුළ මේ ආයතනයේ 1200ක් පමණ සේවකීන් ඉන්නවා. දැන් අර අපි කලින් කියපු අංක 1 තියෙන, එහෙම නැත්නම් අංක 2 තියෙන නාලිකාවල සමස්ත ඇතැම් විට උන් නාලිකා 2-3ක් මෙහෙවන්න ඔවුන්ට ඉන්නේ සමස්ත සේවක පිරිස 300කටත් වඩා අඩු ප්‍රමාණයක්. නමුත් මෙතන ඊට ඒ වගේ 4 ගුණයකටත් වැඩි ප්‍රමාණයක් මේ ආයතන තුල සේවකෙන. එතකොට ඒ තුලින් සිද්ධ වෙන්නේ යම්කිසි වැඩ කරන පිරිසක් සහ වැඩ නොකර පඩි ලබන පිරිසක් කියලා කොටස් දෙකක් අපිට මූලිකව හඳුනා ගන්න ලැබෙනවා. එතකොට වාර්ෂිකව මෙවැනි ආයතන නඩත්තු කරන්න, එහෙම නැත්නම් මාසිකව මෙවැනි ආයතන නඩත්තු කරන්න දරන බරපැන, දැන් විශේෂයෙන්ම දැන් එක්තරා යුගයකදී රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මේ සඳහා කිසියම් අරමුදලක් ප්‍රදානය කරනු ලැබුණා. මොකද අපි දන්නවා ජාතික කියන්නේ චිත්‍රපට සංස්ථාවත් ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් කියන ආයතන දෙකම, සංස්ථා දෙකම රාජ්‍ය භාණ්ඩාගාරයේ අරමුදල් වලින් යම් ආකාරයකින් යැපෙන ආයතන දෙකක්. ඒ හා සමානවම ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනටත් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් අරමුදලක් ලැබුණා. නමුත් ඒ අරමුදල එක මොහොතකදී නැවතිච්ච ගමන් ආයතනයේ නඩත්තුව සම්පූර්ණයෙන් කරගෙන යන්න බැරි
මිලියන 200ක් වගේ විශාල මුදලක් අවශ්‍ය වෙනවා මේ ආයතනයේ නඩත්තු කරන්න. ඒ කියන්නේ පඩි ගෙවීම සඳහා මිලියන 67කට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා මේ සේවකයන් විශාල පිරිසකගේ. එතකොට මේ තමයි මූලිකව අපි කළමනාකරණය කරගත යුතු තැන. ඒ කියන්නේ අපි යම් කිසි කාමරයක් ගත්තොත් ඒ කාමරයට දාන්න බැරි තරම් විශාල ප්‍රමාණයක් මිනිසුන් දැම්මොත් වෙන්නේ මොකද්ද? තෙරපිලා ඒ අය බොහොම අපහසුරපත් වෙලා පීඩාවට ලක් වෙලා බොහොම අර කියන්නේ ඉතාම අසරණ තත්ත්වෙන් උන්නේ සියල්ලට මේ කාමරය තුළ එකට ලඟින්න වෙන්නේ. එතකොට එවැනි තත්ත්වයක් තුළ අපි ගත යුතු පළවෙනි පියවර සඳහා ඉලක්ක ගත කිරීම තමයි මං හිතන්නේ වැදගත් වෙන්නේ. ඒ වගේම දෙවනි අරමුණ හැටියට අපි තේරුම් ගන්න ඕනේ රාජ්‍ය නාලිකාවක් වුණාම අපිට තියෙන වගකීම සහ අපමත පැටවෙන මේ යුතුකම් කොට්ටාෂේ කොයි විදිහටද මේ ජාතික මට්ටමින් සලකා බැලින්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පෞද්ගලික නාලිකාවලට වෙළඳපළ ඉලක්ක කරගෙනම තමන්ගේ වැඩසටහන් මෙහෙයුම් කරගන්න පුළුවන්. මොකද එතකොට ඔවුන් කරන්නේ ඉතාම තීක්ෂණ විදිහට වෙළඳපළ දිහා බලලා වෙළඳපළේ කිනම් භාණ්ඩයක් සඳහා ඒ භාණ්ඩය කියන්නේ අපි කියන්නේ රසවින්දනය මම ඉදින්දී අදහස් කරන්නේ අපි මේක සම්පාදනය කළ යුතුද ප්‍රේක්ෂකාගාරයේ කවුරුන්ද කියන එක හඳුනාගෙන ඒ සමීක්ෂණ අනුවම තමන්ගේ වැඩසටහන් බොහොම නිර්භය විදිහට නිර්මාණය කරනවා සහ ඒ සඳහා උන්ට හොඳ වෙළඳපළක් ඒ මත හදා ගන්නටත් පුළුවන්. නමුත් ජාතික නාලිකා වුණාම අර ජාතික කියන උද්ෘතය යටතේ අපිට සිද්ධ වෙනවා ස්වයං වාරණයක් පනවාගෙන මේ ආයතන තුළ අපි මෙසේ කළ යුතුයි මෙසේ නොකළ යුතුයි කියලා යම් වර්ගීකරණයකට නතුව වැඩ කරන්න. එතකොට මේ වර්ගීකරණයට නතුව කරන කටයුත්තනුත් එහා ගිහිල්ලා අපි මත පැටවෙනවා රජයට ආවේනිකව කොන්ත්‍රාත් ප්‍රමාණයක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට රජයේ සංවර්ධන කටයුතු, රජයේ ජාතික උත්සව, ඒ වගේම දේශපාලන කතිකා කියන ඒ කාරණා විශේෂෙහි අපිට කිසිදු මුදලක් අය නොකර අපගේ කාලපට වෙන් කරන්නට සිද්ධ වෙනවා. ඇත්තටම සියලුම නාලිකා තමන්ගේ මූලික ආදායම උපයාගන්නේ තමන්ගේ ගුවන් කාලය අලෙවි කර ගැනීමෙන්. මෙතෙන්දී අපිට සිද්ධ වෙන්නේ මුළුමනින්ම අර අපිට ඉතිරිවන කොටසට පමණයි මිලක් නියම කර ගැනීම සඳහා අපිට අලෙවි කරන්නට වෙන්නේ. මොකද අනිකුත් මූලික කාරණා විශේෂෙහි අපිට සිද්ධ වෙනවා අර රජයෙන් දෙන න්‍යාය පත්‍ර අනුගමනය කරන්න. එතකොට එවැනි තැනකදී අපි නැවත ආයි කතා කරනවා මේක අහවල් ප්‍රමිතියට යටත් කළ යුතුයි මේක මේ වෙළඳපළ ඉලක්කයට නතු කළ ගත යුතුයි කියලා. ඊට පස්සේ අපි පිටස්තර ලෝකයට පිළිතුරු බඳින්නට වෙනත් ප්‍රශ්නාවලීන් වලටත් අපි ගොදුරු වෙනවා. ඉතින් මෙතෙන්දි මම හිතන්නේ විශේෂයෙන්ම මේ පබ්ලික් බ්‍රෝඩ්කාස්ට් කියන දේ යටතේ අපි වටහා ගත යුතුයි ජාතික වශයෙන් තියෙන වගකීමක් ඉෂ්ට කරන මාධ්‍ය ආයතනයකට අපිට හැම වෙලාවෙම සිද්ධ වෙනවා රජයේ කොන්ත්‍රාත්තුව මුලින් ඉෂ්ට කරලා ඊට පස්සේ මහජනතාව වෙනුවෙන් වින්දනය සහ වෙළඳපළ වෙනුවෙන් ඊටත් පසුව මේ අලෙවි ඉලක්ක සපුරා ගැනීම සඳහා යොමු වෙනවා. ඔබ කියන විදිහට පෞද්ගලික අංශේ නාලිකාවලට නැද්ද න්‍යාය පත්‍රය? පෞද්ගලික අංශේ නාලිකාවලට තියෙන න්‍යාය පත්‍ර වලදී ඔවුන්ගේ අතපය බැඳලා නැහැ. මොකද ඔවුන්ට තියෙන්නේ තමා සේවය කරන දේශපාලන කණ්ඩායම වෙනුවෙන් ඉදිරි මැතිවරණයේ ඉලක්ක කරගෙන යම් යම් ආකාරයේ සියුම් මෙහෙයුම් කරන්න. එතෙන්දී ඔවුන්ට පුළුවන් ඉතාම නිර්දේ විදියට විවේචනයක යෙදෙන්න, එහෙම නැත්නම් ඉතාම ලස්සනට හාසි රසය මතු කරන විදියට ප්‍රවෘත්ති හෝ වෙනත් වැඩසටහන් නිර්මාණය කරගන්න. එතකොට අනිකුත් අවශේෂ කාලපට ඔවුන්ට පුළුවන් ඉතාම ප්‍රේක්ෂකාකර්ෂණ දිනා ගන්න ආකාරයට බොහෝම මේ බරපතල වෙළඳ ඉලක්ක සපුරාලමින් ඒවා නිර්මාණය කරන්න. උදාහරණයට ඉතාම ලස්සන මේ කාන්තාවන්ගේ රූපශ්‍රිය විදහා දැක්වෙන විදිහට ඒ ඔවුන් ඉතාම කියන්නේ ශරීරයෙන් කොටසක් පමණක් ආවරණය කරගෙන නරංගණය දෙන්නට හෝ තමන් කැමති ආකාරයක ප්‍රේක්ෂකාගාරය පිළිබඳව ඉතාම සංවේදී හිතන්නේ නැති දෙපිට කැපෙන විහිළු ඉදිරිපත් කරන්නට හෝ වෙනත් ආකාරයක උපක්‍රමශීලී විදිහකට මේ වෙළඳපළ ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට බොහොම හොඳ නිදහසක් ලැබෙනවා. ඒ වගේම මේ ඔවුන්ට පුළුවන්කම ලැබෙනවා මේ අවශ්‍ය නම් සමහර දේශපාලන ඉලක්ක ඔස්සේ අසත්‍ය පවා තමන්ගේ මාධ්‍ය නාලිකාව ඔස්සේ ප්‍රචාරය කර හරින්නට. නමුත් මේ සියලු කාරණාවන් විශේෂෙහි අපි යම් කිසි තැනක බරපතල දණ්ඩණයකට යටත්ව තමයි අපේ මාධ්‍ය මෙහෙයුම කරන්නේ.
අතුල සිරි සමර්කෝන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා, ඔබතුමා දැන් කථිකාචාර්යවරයෙක් වගේම රූපවාහිනී ප්‍රේක්ෂකයෙක්, ඒ වගේම මේ රටේ පුරවැසියෙක් විදිහට ජාතික රූපවාහිනී පිළිබඳව දකින්න කහසහ කතා කරන්නත් ඔබතුමාට අයිතියක් තියෙනවා. ඔබතුමාට කොහොමද දැනුනේ මේ පහුගිය දවස්වල ඇති වෙන සිද්ධියම් සහ මාධ්‍ය පරිශීලනය කරන ඇති විවිධ තැන්වල විවිධ විදිහට මේ පිළිබඳව තොරතුරු හුවමාරු වුණා, වාර්තා වුණා? ඔව්, ඇත්තටම ජාතික රූපවාහිනී ගැන කිව්වොත් දැන් අපි කුඩා කාලේ රූපවාහිනී වාද්‍ය ආයතන තිබුණ නැහැනේ. අපි බොහෝ වෙලාවට ජාතික රූපවාහිනී සහ ස්වාධීන රූපවාහිනී කියන දෙකෙන් තමයි අපේ ජීවිතවලට යම් ආකාරයක මොන හරි දැනුමක් එක්කුණේ. ඇත්තටම අපේ කාලේ රසවින්දනයේ අදරත් අපි රොබින් හුඩ් කියන ඒ වෘත්තාන්ත නාට්‍යමාලට අපි අදරත් කැමති. අපේ වීරය හිටිය එතන තමයි. හිතන්නේ එතන ජාතික රූපවාහිනීට විශාල මේ ජාතික කාර්යභාරයක් තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ මිනිසාව ඥානනය කරන්න, ඔවුන්ගේ සෞන්දර්ය පක්ෂය දියුණු කරන්න. අදරත් මම ජාතික රූපවාහිනී සමහර සංගීත වැඩසටහන් මම බලනවා, සමහර දේශපාලන වැඩසටහන් නරඹනවා. නමුත් දැන් මට දැන් මෙතන කතා බහින් තේරෙන්නේ ජාතික රූපවාහිනිය කියන මේ රාජ්‍ය සම්පත තුල අපි විසඳගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ එක පැත්තකින් දැන් මමත් එක දවසක් වැඩසටහනට ඇවිල්ලා මේ අර නිෂ්පාදක මහත්තයෙකුගේ මේකට අලුත් කැමරා එහෙම ගන්න නැද්ද, මේ ඩිජිටල් කරන්න නැද්ද කියලා. ඒක මට බලපු ගමන් මට මම නිකන් කිව්වේ ඒක. දැන් දීප්ති කිව්වා ඒක එයාට ගොඩක් කල්යා ඒක කිව්වා කියලා. දැන් මම කියන්නේ මෙන්න මෙවැනි ගැටලු රාශියක් අපිට මේ ආයතන තුල විසඳා ගන්න තියෙනවා. නමුත් අද වෙනකොට මම හිතන්නේ අර අධ්‍යක්ෂතුමා කිව්වා වගේ මේ පබ්ලික් පර්සෙප්ෂන් එක. එතකොට මේ ඒක හැදෙන්නේ ඇත්තටම අර හමුදාකරණය කියන තැන එක පැත්තකින්. ඒ කියන්නේ අපි හමුදාකරණය සම්බන්ධ අපිට අතීතයක් තියෙනවනේ. අපි දන්නවා රාජපක්ෂ යුගයේ ඒක විශාල වශයෙන් මේ සමාජයේ හමුදාකරණයක් වෙලා තිබුණා. අපි ඒකට විරුද්ධව තමයි 2015 බොහෝ දෙනෙක් මම හිතන්නේ මෙතන ඉන්න සහ අනිකුත් බොහෝ සිවිල් සමාජයේ කියන ඔය ඉස්සරේ ඉන්න බොහෝ දෙනෙක් මේකට විරුද්ධ තමයි පාරට බැස්සේ. වෙන මේ බලයක් ගන්න හෝ වෙන ආණ්ඩුවේ කැලලක් ගන්න නෙමෙයිනේ. ඒ නිසා ඒ මම හිතන්නේ ඒ පර්සෙප්ෂන් එක තමයි ජනාධිපතිතුමාගේ මේ ක්‍රියාමාර්ගයේ දකින්නේ. හැබැයි අපිට මම එකක් කියන්න කැමති දීප්ති කියප එක මම එක පැත්තකින් දීප්ති කිව්වා මෙතන මේ 2015 පස්සේ යම් ආකාරයක විශාල මේ අර්බුදයක් බල රටාව තුළ ඇති වුණා කියලා. ඒක හරි. ඒ කියන්නේ විධායක බලය කියන එක නැවත බෙදුණානේ. ඒ තුළ අපිට මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක හොඳයි කියලා. ඒ කියන්නේ විධායක බලය තුළ ඇති වෙනවා තියෙන මෙන්න මේ බෙදීම ප්‍රජාතන්ත්‍රවාදී ඉතාම හොඳයි. ඒක අර ශුද්ධ කැබිනට් එකක් ගෙනලා අගමැතිටම විතරක් බලය ලබා දෙනවද, නැත්නම් ජනාධිපතිට විතරක් බලය ලබා දෙනවද ජනාධිපති ක්‍රමයක් තුළ? මම හිතන්නේ අපි අද ඇති කරලා තියෙන යම් ආකාරයක තුලනාත්මක තත්ත්වයක්. මේක ජනතාවට අද තේරෙන්නේ නැහැ හොඳයි කියලා. ජනතාව මාධ්‍ය ආයතන පෞද්ගලික මාධ්‍ය ආයතන විශේෂයෙන්ම බණී මේක තුළ ඇති වෙලා තිබෙන්නේ බලය නැති විධායකයක් ජනාධිපතිතුමාට ඔය කියන තරම් බලයක් නැහැ. මෙන්න මේ විදිහට පර්සෙප්ෂන් එකක් තියෙනවා සමාජය තුළ, සංජානනයක් තියෙන මේ ආණ්ඩුවට පණ නැහැ කියලා වායකක්. මම කියන්නේ අපිට අවශ්‍ය වෙන්නේ පණ තියලා අපිව මර්ධනය කරන ආණ්ඩුවක්ද, නැත්නම් පුජ්‍යලයාගේ අයිතිවාසිකම් ලබා දෙන අර ලිබරල් නිදහස ලබා දෙන අපිට අවශ්‍ය දෙයක් කතා කරන්න පුළුවන්, ලියන්න කියන්න පුළුවන්, මේ සමාජයේ පුජ්‍යලයන්ගේ තියෙන සෞන්දර්යාත්මක විභවතාවයන් මතු කරන, පුජ්‍යලයන්ගේ බුද්ධිමය විභවතාවයන් මතු කරන ආණ්ඩුවක් නෙමෙයිද අපිට අවශ්‍ය? ඒ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ආණ්ඩුවක් නෙමෙයිද අවශ්‍ය? අපිට අවශ්‍ය මේ යකඩ ආණ්ඩුවෙන් පාලනය කරන, මිනිසුන්ව ගහලා මරලා පීඩාවට පත් කරන, මාධ්‍යවේදීන් ඝාතනය කරන, නැත්නම් මේ මාධ්‍ය වැඩසටහන කෙනෙකුට එක කෝල් එකක් දාලා කියලා මේ මාධ්‍ය වැඩසටහන වහම නවත්තන්න කියලා, දැන් මෙහෙම එකක්ද අපිට අවශ්‍ය? දැන් මම හිතන්නේ මෙන්න මේ தත්ත්වය අපි ගැඹුරින් සලකා බලන්න. මම දකින්නේ යහපාලනයේ තිබෙන එක වැදගත් දෙයක් විදිහට මෙන්න මේ බලය තුළ සිබුණු අර්බුදය. මේ 19 වෙනි සංශෝධනයේ ඇතුළු ඒ සංශෝධන හරහා මම හිතන්නේ මේවත් අදට අපිට තේරෙන්න මේවා ඊටාම අනාගතවාදී සංශෝධන සහ තුන්වෙනි ලෝකේ රටකට සාමාන්‍යයෙන් නොගැලපෙන්නත් පුළුවන්. නමුත් අපේ රටේ තිබෙන සාක්ෂරතාවේ සහ අපේ රටේ මිනිසුන්ගේ තිබෙන භෞතික සංවර්ධනයේ මේ දර්ශක ඉහළභාවය, මෙන්න මේ භෞතික සහ මානව සංවර්ධන දර්ශක ඉහළභාවය තුළ මම හිතන්නේ අපි යන්න පුළුවන් ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී තැනට යන්න වෙනවාද වෙනකොට. ඒකට තමයි මම හිතන්නේ මේ ආණ්ඩු පරිවර්තන ක්‍රියාවලිය තුළ අපි යම් ආකාරයක පියවරක් තබලා තිබෙන්නේ. හැබැයි අද වෙනකොට සමාජය ඉල්ලනවා මාධ්‍ය මේ ආඥාදායකෙක් වායකන්නේ. ඒක වායක දෙයක් ඇහෙනවා. දැන් මේක තමයි ගොඩක් වෙලාට අනිත් මාධ්‍ය ජාල වලින් හදන්නේ. එතකොට ජාතික රූපවාහිනිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල විශාල කාර්යභාරයක් තිබෙනවා. මම හිතන්නේ මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ නැවත ජනතාව තුළ ඒකේ වැදගත්කම කියලා දෙන්නේ. එක පැත්තකින් මාධ්‍ය ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය තුළට ගැනීම තුළ මම හිතන්නේ ඒක හමුදා කරන්නේ නෙමෙයි අතරම තියෙන අපි වටහා ගන්න ඕනේ ඒක යම් ආකාරයකට සාධනීයව මේ මාධ්‍ය ආයතනයේ ජාතික රූප මේ ආරක්ෂකාංශයට ලබා දුන්නත් මේක ජනමාධ්‍යංශයට ලබා දුන්නත් මේ කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරුවත් මේකේ තියෙන වෙනස මොකක්ද? එක පැත්තකින් මේක තියෙන රජය යටතේ. එතකොට රජය ක්‍රියාත්මක විය යුත්තේ කුමන අභිලාෂයක් සඳහාද කියන කාරණේ වැදගත් වෙන්නේ. එතකොට රජය ක්‍රියාත්මක විය යුත්තේ හුදෙක් තමන්ගේ පන්තියේ බලය, තමන්ගේ පවුලේ බලය ආරක්ෂා කරගන්න. රජය ක්‍රියාත්මක විය යුත්තේ නැත්නම් ජනතාව
වෙනුවෙන්ද කියන එක අපි අහන්න ඕන. ජනතාව වෙනුවෙන් කවුරු රජේ ඉන්න ඕන. ඒතර අපි දන්නවා බොහෝ වෙලාවට මේ මන්ත්‍රීවරු පිටිපස්සේ ඉන්න ව්‍යාපාරිකයෝ. නැත්තම් වෙනත් බල කඳවුරුවල ඉන්න ව්‍යාපාරිකයෝ. ඒතර මෙන්න මේ ව්‍යාපාරිකයෝගේ බලය තමයි බොහෝ වෙලාවට මන්ත්‍රීවරුන් හරහා ප්‍රකාශයට පත් වෙන්නේ. ඒතර අපි අද වෙනකොට අපිට තියෙන අර්බුදය තමයි අපේ නියෝජිතය අපිව නියෝජනය කරන්නේ නැහැ. එතකොට මේ නියෝජිතය අපිව නියෝජනය කරන්නේ නැති වෙනකොට යම් වෙලාවකට විධායකට හෝ වෙනත් බලයකට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ මැදිහත් වීම එක පැත්තකින් අපිට දකින්න වෙන්නේ යම් ආකාරයකින් මේ ආයතනික තලය තුළ තිබුණු බල අරගලයකට කරපු මැදිහත් වීමක් සහ මේ ආයතනයට යම් ආකාරයක අපි හිතමු මේක සුබ පැත්තෙන් අපි හිතමු. අපි දන්නේ මේක අනාගතේ කොහොම වෙයිද කියලා. නමුත් අපිට පුරෝකථනය කරන්න බෑ. නමුත් අපි කියමු මේ වෙනස් වීම තුළ සිද්ධ වුණේ හමුදාකරණයක් නෙමෙයි කියලා අපි විශ්වාස කරමු. කියන්නේ හමුදාව ආව නම් මේක හමුදාව මැදිහත් වෙලා දැන් මටත් හිතුනේ මේක හමුදාව ඇවිල්ලා මේක යම කැමරා කරයි හමුදාවේ අය එහෙම අය මට ඇත්තට මට බය හිතුණා. මම මේක අහපුවලා මම Facebook එකේ දැම්මා ජාතික රූපවාහිනිය යන හමුදා මොකද අමාත්‍යංශය යටතට ගියා කියලා. ඒ කියන්නේ ඒ බය අපිට තිබෙනවා. ඒක සාධාරණ බයක් නේ. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා සහ මේ ව්‍යවස්ථා දායකයා අතර තියෙන බල තරඟය අපිට ඒක පැහැදිලිනේ. ඒතකොට ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා අවශ්‍ය විදියට රාජ්‍ය මෙහෙවීමේ ඒකාධිපති බලයත් අද නැහැ. අනිත් පැත්තෙන් අගමැතිවරයාටත් Tamanට අවශ්‍ය විදියට ඒකාධිපති බලය පාවිච්චි කරන්න. මේක හොඳ තත්ත්වයක්. අපි ඉදිරි ව්‍යවස්ථාව වෙනස් කිරීමකින් කල යුත්තේ මේ තත්ත්වය තවත් ඉදිරිගාමී කිරීම. අර මම කියන ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අක්ෂ දෙකක්. එකක් ආඥාදායක අක්ෂය, අනෙක් පැත්තෙන් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී අක්ෂය. මේ දෙකටම අපිට ගමන් කරන්න බෑ. එකක් යුතෝපියාවක්, අනිත් එක අපි කැමති නැති දෙයක්. අපි කැමති නෑනේ මේ මිලිටරි පාලකෙක් විසින් අපි පාලනය කරන්න. ඒ නිසා ඉදිරියේදී අපි සොයාගත යුත්තේ මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය සහ ආඥාදායකත්වය අතර මොකද්ද අපිට තියෙන සමමිතික මේ මිශ්‍රණය මොකද්ද කියලා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ මැදිහත් වීම මම දකින්නේ ඒ අක්ෂය හොයා ගැනීම සම්බන්ධයෙන් අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩාංකේ භාවිත ප්‍රජාතන්ත්‍රවාදී. ඒ කියන්නේ ප්‍රැක්ටිස් ඩිමොක්‍රසි මේ ඩිමොක්‍රටික් ප්‍රැක්ටිස් එකයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පොතේ කතා කරන එකයි දෙකයි නැත්තරම. අර පොතේ ලියන්න පුළුවන් මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙන්න මාධ්‍ය නිදහස, නීතිය, ආධිපත්‍ය, මානව අයිතිවාදය මේ ඔක්කොම. හැබැයි අපි දන්නවා භාවිතාව තුළ තියෙන්නේ බල තරඟයක්. අපි දන්නවා අමාත්‍යංශ කොහොමද පාලනය වෙන්නේ. මේ අර ශුද්ධ දේශපාලනය තමයි භාවිතාව තුළ තිබෙන්නේ. ශුද්ධ දේශපාලනය තුළ මිනිසුන් කොහොමද පත් කරන්නේ, මිනිසුන් කොහොමද එළියට විසි කරන්නේ, හරිද? දැන් ඒ අර්බුදේ ජාතික රූපවාහිනියට ඇවිල්ලා තිබෙනවා. ඒකට සුදුසු පුජ්‍යලෙ පත් කරනවද නැද්ද? දක්ෂයෝ ඉදින් වෙන අයගෙනලා පත් කරනවා. ඒතර මෙන්න මේකට මං හිතන්නේ විධායකයේ මැදිහත් වෙනුනා. මේක අනිවාර්යෙන් මැදිහත් වෙනුනා ව්‍යවස්ථාදායකය. නමුත් අද වෙනකොට ව්‍යවස්ථාදායකය තුල බලය හොබවන පක්ෂ බොහෝ වෙලාවට සිදු කරන්නේ Tamange පුජ්‍යලික න්‍යාය පත්‍ර ඉදිරිපත් කිරීම. ඒ ඔවුන් මම දන්නවා, ඒ කියන්නේ ඒ අමාත්‍යවරු වෙන්න පුළුවන්, නැමති මන්ත්‍රීවරු වෙන්න පුළුවන්. ඔවුන්ගේ දේශපාලනය තුළ මේ රට ගැන හිතීම හෝ ජාතිය ගැන හිතීම හෝ මේ දේශමාමකත්ව මේවා මොකුත් නැහැ. ඒවත් එන්නේ ව්‍යාපාරික ඇජෙන්ඩා එකක් තියෙන්නේ. ඔවුන්ට අවශ්‍ය නම් මේක ජාතික රූපාණ හරි විකුණලා මේකට කියක් හරි හොයාගෙන මේක Tamange ව්‍යාපාරික පන්තිය පෝෂණය කරන්න ඔවුන් ඒක කරනවා. නමුත් අපි බලන්නේ ජාතික රූපවාහිනිය දිහා. දැන් මගේ પરම්පරාවයි බොහෝ වෙල බලන්නේ අර අතීතයේ අපිට දෙන මතකේ ජාතික රූපවාහිනිය ඒ කාලේ ටයිටස් තොටවත්ත වැනි ඒ ආය කරපු ඒ විශිෂ්ට වැඩසටහන් තමයි අපේ මතකේ තියෙන්නේ. මම හිතන්නේ ඒක නෙමෙයිද අපිට අවශ්‍ය වෙන්නේ. අපිට තියෙන ඒ අතීත කාමයේ ජාතික රූපවාහිනිය කියලා. මම හිතන්නේ ඒ தত্ত্বය අපිට මේ රූපවාහිනිය මාධ්‍යවල අපි දකින්න ආසයි. අද වෙනකොට පෞද්ගලික රූපවාහිනිය කියන ඒවා පෞද්ගලිකම තමයි. ඒවා හරිම අර පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. එක්කෝ කාන්තාවගේ ඇඟ විකුණනවා, නැත්නම් රියැලිටි වැඩසටහන් කියලා මොනවා හරි විකුණනවා. එක්කෝ දේශපාලන වැඩසටහන් කියලා ඊටම පක්ෂග්‍රාහී වැඩසටහන් කරනවා. ඒතර මෙන්න මේ தത്വයේ ජාතික රූපවාහිනිය තුල නැති වෙනවා. මොකද ජාතික රූපවාහිනිය ගැන කතා කරන අපි සිසු දිනාටම අයිතියක් තියෙනවා. ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික රූපවාහිනිය. අපි තවත් කතා කරමු. අපි කෙටි විරාමයක් ලබා ගමු. යතුරු සිදුරු වැඩසටහන. යලිතොබ යතුරු සිදුරු වැඩසටහන සමග අපි කතා කරමින් සිටින්නේ ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳව. පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා කරපු මාධ්‍ය ආයතනයේ ජාතික රූපවාහිනිය පිළිබඳව අප අද වැඩි වශයෙන් කතා කරමින් ඉන්නේ. මේ දෙවැනි වටේ මේ ඉදිරි වටේ විරාමයෙන් අනතුරුව මේ වටේ ආරම්භ කරන්නට පෙර මට හිතෙනවා අප ළඟ තියෙන රූපාවලියක් නැරඹුවොත් හොඳයි.
අදහස් සඳහන් මැතිවරණ Slapping on the head, punching. Husband, that promise. He's also. Go at it, and all the parts. White collar brawlers were fighting over. සමාජය තුළ දකින්න ලැබෙන ඇතැම් තැන් මාධ්‍ය ඔස්සේ අපිට ඇස ගැටෙන ඇතැම් තැන් අපි යොදුටුවේ අපි කතා කරමු අපේ මාතෘකාව පිළිබඳව. අධ්‍යක්ෂ නලතුමා, දැන් ඔබ සඳහන් කළා විවිධ බාධක තිබුණත් ජාතික රූපවාහිනිය තමන්ගේ මෙහෙවර සිදු කරමින් පවතින බව. දැන් ඇතැම් තැන්වල අපිට චෝදනාවක් එල්ලුණා, ජාතික රූපවාහිනියට චෝදනාවක් එල්ලුණා, රූපවාහිනියේ තිබෙන තත්ත්වය බොහෝසෙන්ම බිඳ වැටිලාය කියලා. නමුත් ඔබ කියනවා නෑ, යම් තත්ත්වයකින් අපි ඉන්න ස්ථාවරයේ ඒ කියන ප්‍රකාශවලට වඩා වෙනස්. ඒ අර ඇතුළාන්තයට වඩා යථාර්ථය වෙනස්යයි කියලා. ඇයි එහෙමනම් අපිට ඒ වගේ ප්‍රකාශ ඉදිරිපත් වෙන්නේ? මොකක්ද ඒකට ඒ වගේ චෝදනා ඇයි අපිට මේ දිගින් දිගට මත දික් කරලා කියන්නේ? ඒකට උත්තරෙත් අර මම කලින් කියපු එකම තමයි. මේ ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් යථාර්ථය වෙනස් වෙන්න පුළුවන් මේ පර්සෙප්ෂන් එකත් එක්ක. ඒක මේ ජාතික රූපවාහිනියට විතරක් තියෙන දෙයක් නෙවෙයි. ඕනම පුද්ගලයෙක් ගැන වුණත් වෙන්න පුළුවන්. පුද්ගලයා ගැන දැන් අපි සුදු හෝ කළු චරිතයක් කියලා යම් කිසි පුද්ගලයෙක් ගැන අපි හදාගන්න පර්සෙප්ෂන් එක යාගේ ඇත්තයි වෙනස් වෙන්න පුළුවන්නේ. මම හිතන්නේ මේක ජාතික රූපවාහිනිය විතරක් තියෙන දෙයක් නෙමෙයි, මේක වෙනස් වෙන්න පුළුවන් කියන දේ. ඒත් එක්ක කියන්න ඕන දේ, දැන් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් මේ කතාව අහන් ඉන්නකොට මේ රාජ්‍ය නාලිකාවක් වීම, ආණ්ඩුවට සම්බන්ධ නාලිකාවක් වීම කියන එක නාලිකාවකට අතිශයින්ම හොඳ නැති දෙයක් කියලා. එහෙම මම පෞද්ගලිකව හිතන්නේ එහෙමත්. ජාතික නාලිකාව වීම හෝ ආණ්ඩුවට සම්බන්ධ වූ නාලිකාවක් වීම කියන එකෙන් ලැබෙන හොඳ දේවලුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් එක්ක අවුරුදු 37ක් තිස්සේ හදාගෙන ආපු යම් කිසි තැනකුත් තියෙනවා. ඒත් එක්ක ජාතික රූපයෙන් ලැබෙන වටිනාකමකුත් තියෙනවා. ඒකට සරල උදාහරණයක් මම කියන්නම්. දැන් අපිට රූපවාහිනී ආයතනයක් හැටියට තියෙන විශාලම අභියෝගයක් තමයි අපේ තියෙන ප්‍රවෘත්ති විකාශයන් කොහොමද අපි උඩට ගේන්නේ කියලා. අපි නමුත් දැන් ප්‍රේක්ෂකයෝ එකතු වෙන ප්‍රවෘත්ති විකාශයක බැලුවොත් එහෙම පෞද්ගලික නාලිකාවල අර සභාපතිතුමියත් කියපු විදිහට ඔවුන්නේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ආකාරය, ඔවුන්ගේ ප්‍රවෘත්ති තෝරා ගැනීම, ඒ දේවල් අර මාකට් එක ගැන හිතලම තමයි කරන්නේ. ඒ ඒ මාකට් එකෙන් ඉල්ලන ඒ ඒ ඒ ඒ රසය දෙන විදිහට තමයි ඒ දේවල් ඉදිරිපත් වෙන්නේ, ප්‍රවෘත්ති තෝරගන්නේ, ප්‍රවෘත්ති වල ආකෘතිය හදාගන්නේ. එතකොට ඒ ඒ ඒ ප්‍රවෘත්ති සඳහා විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදෙනවා. නමුත් පෙබරවාරි අප්‍රේල් 21 සිද්ධිය ඇති වුණාම අපි දැක්කා එකපාරටම ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති උඩටම එනවා. රේටින්ග්ස් වල පළවෙනි මේ නාලිකා 3 අතරට එනවා. ඇයි එහෙම එන්නේ එකපාරට? ඒ වගේ අවස්ථාවක. මොකද අර සියලු රසයන් බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයෝ එකපාරටම හිතනවා නෑ, මේ වෙලාවේ අපිට ඕනේ ක්‍රෙඩිබල් සෝසස් වලින් මේ නිවුස් ගන්න. ඒ එතකොට ඒකට ඒගොල්ලෝ ෂෝට් ලිස්ට් කරගන්නවා, රයිට්. එහෙනම් මට දැන් මේ වෙලාවේ ඉන්ෆර්මේෂන් වැඩි. ගොඩාක් වැරදි ඉන්ෆර්මේෂන් පැතිරෙන්න ගන්නවා සමාජ ජාලා ඔස්සේ, ඒ වගේ දේවල් වලින් පැතිරෙන්න ගන්නවා. එතකොට මිනිස්සු බලනවා, රයිට් නෑ, අපි දැන් මේ වෙලාවේ විශ්වාසනීයම එක්කෙනාගෙන් තමයි අහන්න මේ ප්‍රවෘත්ති ගන්න ඕනේ කියලා. අන්න ඒ යටතේ ජාතික රූපවාහිනියේ නිවුස් කියන එක උඩටම එනවා ඒ කාලය ඇතුළත. ඒ කියන්නේ දැන් ක්‍රෙඩිබිලිටි එකක් තියෙන නිවුස් හෝ නැත්නම් එහෙම නැත්නම් ඔවුන් ඒ වෙලාවේදී ඒ මේ නිවුස් හොයන කට්ටිය හිතනවා ජාතික රූපවාහිනියේ ඒ දේ වෙරිෆයි කරගෙන ඒ අදාළ තැන් වලින් හොයලා නිවැරදිම තොරතුරු තමයි දෙන්නේ කියලා. රයිට්. ඒ විශ්වාසය ඒගොල්ලන් හිතේ හදා ගන්නවා කන්ෆිඩන්ස් එකක්. මේ ධාරයි ජාතික රූපවාහිනියේ තියෙන එක තමයි හරි. සමහරවිට වෙබ්සයිට් එකත් බලලා අනිත් තාලිකා ටිකත් බලලා අනිත් ඔක්කොම ටික බලලා Facebook එකත් බලලා අන්තිමට ජාතික රූපවාහිනිය නිවුස් එක දානවා. ඒ ඔක්කොගෙම රයිට් හරිම දේ දැනගන්න කියලා ඒක දානවා. ඉතින් ඒ පොසිටිව් පැත්තක්. ඒකට හේතු වෙනවා ජාතික රූපවාහිනිය වීම.
සහ අවුරුදු 37ක් තිස්සේ හදාගත්ත යම්කිසි නම ක්‍රෙඩිබිලිටි එක. ඉතින් ඒ එතනදී මම හිතන ජාතික රූපවාහිනියම අතිශයින්ම පොසිටිව් දෙයක් කියලා. හොඳ ඒ වගේම ඒක නෙගටිව් වෙන තැනුත් තියෙනවා. ඒකට තව උදාහරණයක් කියන්නම්. මේ මෑතදී අපේ තිබිච්ච ටෙලිනාට්‍යයක් අතිශයින් ජනප්‍රිය වුණා. දැන් අපිත් සමහරවල් කතා කරනකොට වෙනත් අයත් එක්ක අපි අපේ වැඩසටහන් ටෙලිනාට්‍ය ගැන කතා කරනවා, මේ බලන්න කියනවා, මේ එකපාරක් බලන්න කියලා ඉල්ලන වෙලාවල් තියෙනවානේ. ඔන්න ඔහොම වෙලාවක එහෙම බලන්න කියලා ඒ ටෙලිනාට්‍යයක් බලන්න කියපු කෙනෙක්ගෙන් මම බැලුවට ඒ ටෙලිනාට්‍ය බලන්න කියපු දවසේ හවස රාත්‍රියේ ටෙලිනාට්‍ය ඉවරනාට පස්සේ මම ආයෙ කතා කරලා හෙව බැලුවද නාට්‍ය. කොහොම නාට්‍ය නම් නියමයි. හැබැයි මේ ඕගොල්ලන්ගේ නාලිකාව මේ ආණ්ඩුවර කඩේ යනවනේ. ඒක නිසා මම බලන්නේ මේ ආට්ටේ. ඒ කියන්නේ සමහර දෙනෙක් ඉන්නවා ආණ්ඩුවකට තියෙන විරෝධයත් ටෙලිනාට්‍යකින් හෝ ඒ නාලිකාවක් කරා යවා ගන්න. එතනදී අපිට ඒක නෙගටිව් විදිහට බලපාන. නමුත් පොසිටිව් විදිහට බලපාන දේවලුත් තියෙනවා. ඉතින් මම හිතනවා නාලිකාවක් හැටියට ජාතික රූපවාහිනියට ඉහළට එන්න ඕන නම් අර පොසිටිව් ටික අඳුර ගන්නත් ඕනේ. දැන් සමහරලාට මේ රාජ්‍ය නාලිකාවක් වීමත් එක්ක රාජ්‍යාංශයට අපිට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් හදා ගන්න පුළුවන් නම්, විශේෂයෙන්ම ඔවුන්ගේ දැන්වීම වෙන්න පුළුවන්, ඔවුන්ගේ ව්‍යාපෘති වෙන්න පුළුවන්. ඒ සඳහා පෞද්ගලික නාලිකාවට නැති කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් අපිට ජාතික නාලිකාවට හදා ගන්න පුළුවන් නම් ඒකත් පොසිටිව් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොසිටිව් නෙගටිව් කියන දෙකම ජාතික රූපවාහිනිය ජාතික රූපවාහිනිය වීම කියන එක ඇතුළේ තියෙනවා කියන එකයි මට කියන්නේ. හොඳයි, දැන් ආයතනයක් විදිහට ජාතික රූපවාහිනිය ආයිති වෙන අමාත්‍යාංශය අතුර සභාපතිතුමිය, දැන් මේ අමාත්‍යාංශයත් එක්ක වැඩි සමීප කටයුතු කරන්න මිහිල පාලන අධිකාරියෙන් ඔබ වැනි අයනේ සභාපති සහ අධ්‍යක්ෂ දල් කියන තනතුරු බොහෝ. දැන් මේ පාලන ව්‍යුහයන් වෙනස් වීම නැත්නම් පාලන ව්‍යුහය කියලා මම අදහස් කරන්නේ අමාත්‍යාංශ එක්ක තියෙන බැඳීම, අමාත්‍යාංශවල අයිතිය, මේ ආයතනයේ කාටද අයිතිය කියන එක වෙනස් වීමත් එක්ක මොන වගේ තත්ත්වයක් නැති වුණේ? මොකද විවිධ මාධ්‍ය විවිධ විදිහට තොරතුරු වාර්තා කරනවා. ඔව්, ඇත්තටම ඔතන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ කියන වචනේට තියෙන බියක් සහ එතන යුනිෆෝම් කියන එක ඔළුවට ගැනීම පිළිබඳ ගැටලුවක් තමයි මම නම් දකින්නේ. ඒ ඇරෙන්න මේකේ පරිපාලනමය ව්‍යුහයේ කිසිදු වෙනසක් සිද්ධ වෙලා නැහැ. ඇත්තටම උදාහරණයක් හරි දැන් ඔබ ඍජුව මගෙන් අහපු හිඳ මට ඍජු පිළිතුරක් දෙන්න වෙනවා. ඒක මේ න්‍යායාත්මක පිළිතුරක් නොවි. එතෙන්දී දැන් අපි මීට දවස් දෙකකට කලින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තුළ අපේ මේ අමාත්‍යාංශයට පවරා ගැනීමත් එක්කම පළවෙනි රැස්වීම තිබුණා. ඇත්තටම එදා අපි ඒ අදාළ නිලධාරීන් එක්ක කරපු සාකච්ඡා මම හිතන අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දීක අනුමත කරනු ඇති ඉතාම ඵලදායි සාකච්ඡාවක්. ඒ වගේම ඒ පුද්ගලයන් අපේ ඉදිරි වැඩ කටයුතු විශේෂෙහි ඔවුන්ගේ සහය දැක්වීම වගේම මේවා පරිපාලනය විශේෂෙහි අපේ තියෙන අඩුපාඩු මගහරවාගෙන අපි එක්තරා හරි පිළිවෙලකට මේක ගොඩනගා ගන්නේ කොහොමද ආදී ඒකේ පරිපාලනමය තත්ත්වයන්ද ඉතාම මේ පැහැදිලිව ඉතාම විස්තරාත්මකව අපිත් එක්ක සාකච්ඡා කරා. ඇත්තටම ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ මෑත කාලයකදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ඇමතිවරයා පත්වීමෙන් පසුව. ඇත්තටම දැන් මෙතන අර මං හිතන්නේ මේ බීතියක් පිළිබඳ ගැටලුවක් විනා මෙතන මං හිතන්නේ අමාත්‍යංශ මාරුවීම් පිළිබඳ කිසිදු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද පෙරත් අපිට කිසිම අවස්ථාවකදී මේ රජයේ පළවෙනි පුරවැසියා කියලා ජනාධිපතිතුමාගේ කිසිදු අනියම් බලපෑමක් අපේ ආයතනයට ඇති වුණේ නැහැ. පොදුවේ අපි පවතින රජය තුළ ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ යටතේ අපිට තියෙනවා ඒ කියන්නේ ස්වභාවයෙන්ම පැවරෙන වගකීම් යම් යම් වගකීම් ලයිස්තුවක්. ඒ කියන්නේ දැන් අපි මේ රජයේ නියෝජනය කරන මාධ්‍ය ආයතනයේ හැටියට අපිට ප්‍රවෘත්ති පළ කිරීමේදී රටේ පුරවැසියන් හැටියට ඔවුන්ව දැනුවත් කිරීම විශේෂී තියෙන යම් වගකීම් කොටසක් තියෙනවා. එතනින් එහාට රාජ්‍ය නායකයින් කියලා ඔවුන් මෙවැනි ප්‍රවෘත්ති පළ කර යුතුයි, මෙය
අනිකාට අහිතකර ආකාරයට මේවා පෙළගැසිය යුතුයි කියලා එහෙම ඍජුව මැදිහත් වෙන තත්ත්වයක් ඇත්තරම මගේ මේ මේ මාධ්‍ය ජීවිතය කියන්නේ මගේ මේ මේ පරිපාලන කාලය තුළදී නම් මම අත්දැකලා නැහැ. නමුත් දැන් ඇත්තරම දැන් ඔබට බොහොම විවෘතව කියනවා නම් අපි මෑතකදී වෙච්ච යම් අමාත්‍යවරයාගේ මාරු වීමත් සමග නම් අපේ තිබිච්ච සම්බන්ධතාවයේ බොහොම දුරස්ත එකක් වුණා. මොකද අමාත්‍යවරයාට ඇත්ත වශයෙන්ම රුවන් විජේවර්ධන හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයාට අවශ්‍ය වෙලා තිබුණා ඔවුන්ගේ පිරිසක් මේ ආයතනයේ ප්‍රධාන පුටු සඳහා පත් කිරීමට. ඇත්තරම එහිදී සභාපතිවරයා හෝ වරිය හැටියට මගේ නම බොහොම ප්‍රචලිතව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණාට මා පමණක් නෙවෙයි අධ්‍යක්ෂ ජෙනරාල් යාද අවස්ථා දෙකකදී වෙනත් පුද්ගලින් මේ ආයතන වෙතේවල වෙනස් කිරීමට උත්සාහ දරුවා. ඒක හැමෝම දන්න කාරණයක්. ඉතින් එවැනි තත්ත්වයක් තුළ දැන් ඇත්තටම මේක මේ ගැටලුවක් බවට පත් වෙන්නේ දැන් ජනාධිපතිතුමා පත් කරපු ඒ කියන්නේ යම් කිසි චක්‍රලේඛයක් ඔස්සේ යම් නීතිමය තත්ත්වයක් බවට පත් කරගත්ත කමිටුවක් තියෙනවා. ඒ කමිටුව නියෝජනය කරන්නේ ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ඒ වගේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියන ත්‍රිත්වය. ඇත්තරම එම කමිටුව තුලින් තමයි අමාත්‍යංශ සහ රජයේ ආයතන සඳහා ප්‍රධානීන් පත් කර ගැනීමේදී අනුමැතිය ලබා ගත යුත්තේ. මොකද ඔවුන් එහිදී ඔවුන්ගේ සුදුසුකම් අදාළ ආයතනවල තියෙන ආයතන සංග්‍රහ ඉතා හොඳින් විමසා බලලා නිරීක්ෂණය කළ ඒ ආයතන සංග්‍රහය තුළ තියෙන අවශ්‍යතා ඒ සුදුසුකම් ඒ ප්‍රධානීන් සපුරනවාද කියන කාරණේ හරි හැටි විමසා බලලා තමයි ඒ ප්‍රධානීන් පත් කරන්නේ. මොකද එහෙම නැත්නම් මේවා රජයේ ආයතන හැටියට කිසියම් වූ ක්‍රමවේදයක් තුරට ගොනු වී යුතු හින්දා. දැන් මෙතන මේ ගැටලුවක් බවට මේක පත් වෙන්නේ මේ මෑතකදී වෙච්ච සිද්ධි දෙකේදී මේ එක්තරා අවස්ථාවකදී රුවන් විජේවර්ධන ඇමතිවරයා මෙහිට පත් කරවන මේ සභාපතිවරයා ඒ කමිටුවට නම යෝජනා කරලා කරෙන් පස්සේ ඔහු කමිටුවෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයා තමයි සභාපතිවරයා හැටියට මෙහාට එවන්නේ. එතකොට එතෙන්දී ඒකට ජනාධිපතිතුමාට ඍජු මැදිහත් වන්නට සිද්ධ වුණා. මොකද ජනාධිපතිතුමා විසින් පත් කර ඇති කමිටුව නොතකා හැරලා ඒ කමිටුවෙන් ප්‍රතික්ෂේප වෙච්ච පුද්ගලයා ඇමතිවරයාගේ මේ කැමැත්ත මත මෙහි සභාපති හැරීට පත් කරේ වීම. ඊට පසුව දෙවැනි අවස්ථාව හැටියට මේ අත්‍යාසන්නම සිද්ධියේදී උනේ ඒ සභාපති හැටියට පත් කරගෙන පුද්ගලයා ඒ කමිටුවට ඉදිරිපත් කළවත් නැහැ. ඒ කියන්නේ කමිටුව 100%ක්ම නොතකා හැරලා ඍජුවම ලිපියක් දීලා එවනවා මේ මොහු පත් කරන්නට කියලා. ඇතර මේ එවන අවස්ථාවේදී අමාත්‍යංශ ලේකම්වරයාගෙන්වත් ලිපියක් අරගෙන ආවෙ නැහැ. ඊට පසුව අවස්ථාවක කදී තමයි අමාත්‍යංශ ලේකම්වරයාගෙන ලිපියක් අරගෙන ආවේ. මොකද මුල් අවස්ථාවේදී මගේ ඉදිරිපිට ඉඳගෙන අධ්‍යක්ෂ ජෙනරාල්වරයායි අධ්‍යක්ෂ පරිපාලනයි සිටියදීම මා ඉදිරිපිට මං අමාත්‍යංශ ලේකම්වරයාට කතා කරනකොටත් ඔහු දැනගෙන හිටියෙත් නැහැ මෙවැනි පත්කිරීමක් කරලා තියෙන බව. ඉතින් මෙතන තියෙන අනිකුත් උත්ප්‍රාසජනක තත්ත්වය තමයි මේ අවසන් වරට පත් කරවන පුද්ගලයා සභාපති හැටියට ඇතරම අපි මීට කලින් මේක ජනමාධ්‍ය ඔස්සේ කියන්නට ඉදිරිපත් වුණේ අපි බොහොම මානුෂික හේතුන් මත ඒ තොරතුරු හෙළි නොකර ඉන්නට පරිස්සම් වුණා. නමුත් මේක තොරතුරක් හැටියට මම මේ ප්‍රකාශ කළ යුතුයි. කලක් මෙම ආයතනයේම නිෂ්පාදකවර හැටියට සේවය කළා. 2000 වසරේදී මුදල් සම්බන්ධ දූෂණ චෝදනා වලියක් යටතේ, ඒ කියන්නේ චෝදනා 15ක් යටතේ ඔහුව මෙම ආයතනෙන් ඔහුගේ සේවය අත්හිටුවනවා. ඉතින් සේවය අත්හිටුවලා ඊට පස්සේ ඔහු නැවත කැඳවීමක් කරනවා වෙනත් ක්‍රමවේදයක් යටතේ. ඒක මම හිතන්නේ අපි මෙතන කතා කළ යුතු නැහැ. ඇතැම් විට ඒවා ඉදිරියේදී කතා කරන්නට අවස්ථා යෙදෙයි. එතකොට එවැනි මේ ආයතනෙන් චෝදනා පත්‍රයක් යටතේ සේවය අත්හිටවපු පුද්ගලයෙක් තමයි නැවත අර කමිටුවටවත් ඉදිරිපත් නොකර මේ ආයතනයට පත් කරේ වන්නේ. ඉතින් එතෙන්දී ඇත්තරම බොහොම විවෘතව මම කියන්නට ඕනේ, මම හිතන්නේ මෙතන අපි මේ රූපගත කරන ස්ථානය තුලත් ඉන්නවා මේ ආයතනෙම සේවය කරන පිරිස් බහුල වශයෙන්. මේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් ඒකට සාක්ෂි දරાવી මෙම ආයතනයේ ඉන්න බහුතරයක් පිරිස, ඒ කියන්නේ 80%කට වැඩි පිරිසක් මේ පුද්ගලයා මෙම ආයතනයේ සභාපති ධූරය සඳහා පත් කරවීම සම්බන්ධයෙන් සිය විරෝධතාවය ඍජුව පළ කර සිටියා. ඉතින් එවැනි තැනකදී ඔවුන් එක්තරා අවස්ථාවකදී බොහොම බලහත්කාරයෙන් වගේ මේ ආයතනය ඇතුළට ඇවිල්ලා ව්‍යාජ ලිපියක්
වැඩ බාරගත්ත බවට ඉදිරිපත් කරලා ඒ ලිපිය ෆැක්ස් පතක් හැටියට අමාත්‍යංශයට යවන්නට කියලා මගේ ලේකම්වරියට සහ මගේ කාර්යාලයේ ඉන්න සේවකීන්ට බලකර ඉඳලා ඊට පස්සේ ඒ ඇවිීමත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයක් ඊට පසු නැවත වතාවක් මේ ආයතනයට ඇතුළට එන්නට විශාල ප්‍රයත්නයක් දැරීමත් තවත් ඔවුන් සමගම තවත් පිරිසක් මේ ආයතනය වෙත පැමිණීම සඳහා එළිය වාහන නවත්තලා යම් උත්සාහයක් දැරීමක් කියන කාරණේ මත මේක ජනාධිපතිවරයාට දැනුවත් කිරීම තුළින් තමයි මේ පවරා ගැනීම ඇත්තටම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාම කියන්නේ විධිමත් සාක්ෂි තියෙනවා අපි සතුව මේ CCTV කැමරා පටි ඔස්සේ පද්ධති ඔස්සේ ලබා ගත්ත. ඉතින් ඒවා අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරන්නට යෙදුනොත් අපිට ඉදිරියේදී ලබා දෙන්නට පුළුවන්. හොඳයි, ඔබ සඳහන් කළ ඔබ පැහැදිලි කළ මේ සිද්ධාමය තමයි අපි අර මුලින්ම දැක්කේ රූපාවලියක් විදිහට. විවිධ මාධ්‍ය මේ පිළිබඳව දැක්වූ විවිධ අර්ථකථන, විවිධ කාටුන්, විවිධ විග්‍රහයන්. අතුලසිරි සමරකෝන් ආචාර්යතුමනි, දැන් දේශපාලනික මැදිහත්වීම් මේ සියලු දේවල් පිටුපස අපිට දකින්න තියෙනවානේ. දැන් එක්තරා විදිහකින් සමස්තයක් විතර රාජ්‍ය ආයතන කියන ව්‍යුහය ගන්නත් පුළුවන්. ඒක ජාතික රූපවාහිනිය රටේ ජනතාවත් එක්ක ඍජුව සම්බන්ධ වෙන ආයතනයක්. මෙවැනි ආයතනයකට සිදුවන මේ දේශපාලනික මැදිහත්වීම ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? ඔව්, දැන් මේකේ දේශපාලන මැදිහත්වීම අංශ ගණනාවක් තිබෙනවනේ. එක පැත්තෙන් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා මේ ඔක්කොම දේශපාලනික තමයි වැඩ කරන්නේ. يعني දේශපාලනික නරක දෙයක් නෙමෙයිනේ. يعني දේශපාලනික මැදිහත්වීම කියන එක යම් මොහොතක අපි මැදිහත් විය යුතු ප්‍රශ්න තිබෙනවා. يعني දේශපාලනික විධායක බලය සාධාරණ යුක්ති සඳහා භාවිතා කළ යුතුයි. දැන් මෙතුමිය ප්‍රකාශ කරන විදිහට මෙතන යම් ආයුක්තියක් අසාධාරණයක් එතුමියට කාන්තාවක් වශයෙන් අසාධාරණයක් වුණා නම් මම හිතන්නේ ප්‍රගතිශීලී සියලු දෙනා ඒට විරුද්ධ විය යුතුයි. ඒ කියන්නේ අපි කිසියම් මොහොතක කිසියම් ආණ්ඩුවකට ජනතාව තමන්ගේ ස්වාධිපත්‍යමය පරමාධිපත්‍ය බලය ලබා දීලා නැහැ. ඒවා රාජ්‍ය ආයතන අතනෝමතික බලයන්ට පාලනය කරන්නට. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක්, වර්ධනය කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියක්. අපි කියන්නේ ලංකාව මේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී මාවතට අවතීර්ණ වුණා යහපාලනයටද කියලා. නමුත් ඒ ලක්ෂණ යම් ආකාරයකින් මේකේ තියෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ විධායක බලය තුළ ඇති වෙලා තියෙන බෙදීම මම හැම විටම දකින්නේ යහපත්. දැන් අපිට අද වෙනකොට JR කෙනෙක් නැහෙනේ, මහින්ද රාජපක්ෂ කෙනෙකුත් නැහැ. අපිට ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා එක්කෙනෙක්. ඒතකොට මෙන්න මෙතුමාගේ යම් මොහොතක එතුමා කරන මැදිහත් වීම පිළිබඳව අපිට යම් විචාරයක් තිබෙනවා. හැබැයි මේ වෙලාවේ මම හිතන්නේ මේ ආයතනයට කරව මැදිහත් වීම මට දැන් මේ කතාබහ තුලින් දැන් මම මේ කතන්දර ගොඩක් දන්නේ නැහැ අතරම. දැන් මෙතනින් මට ලැබෙන අධ්‍යාපන තුල මම හිතන්නේ ජාතික රූපවාහිනිය එක පැත්තකින් කිසියම් පක්ෂයක ග්‍රහණයට නතු නොවිය යුතුයි. ඒක ජාතියට අයිති දෙයක්. ඒක ජාතිය කියපුවම මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට සියලුම දෙනාට යම් ආකාරයකින් තමන්ගේ තොරතුරු දැනගැනීම සහ තමන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමට තියෙන ආයතනයක්. දැන් රාජ්‍ය මාධ්‍ය කියලා මේ තුන්වෙනි ලෝකේ රටවල් බොහොමයක ඇතුළත් තිබෙන්නේ. ඒක පැත්තෙන් අපි දන්නවා එංගලන්තේ හොඳ ආභාෂයක් තියෙනවා BBC හරහා. ඒතොර අපිට යන්න උනන්නේ එවැනි ස්ටෑන්ඩඩ්ස් වලට යන්න උන අපි මේ යන්න උන මේ ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ක්‍රියාත්මක කරන විදිහටවත් මේ විදිහට නෙමෙයි අපි බලන ලෝකයේ ඉහළ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කොහොමද මාධ්‍ය ආයතන හැසිරෙන්නේ කියන එක සම්බන්ධයි. එතකොට එවැනි තත්වයකට යන්න බෑ. සමහර පක්ෂ නායකයන්ගේ තිබෙන අභිලාෂයන් දැන් වලින් අපිට දැන් තේරුම් යනවා. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ අර කියන හෙන්චයු ටිකක් භාවිතා කරලා තමන් මේ මාධ්‍ය ආයතන රන් කරන්න කියන එක. ඔවුන්ට අවශ්‍ය රන් කරන්නනේ. දැන් එක පැත්තකින් ජාතික රූපවාහිනිය ලාභ ලබන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්. ජාතික රූපවාහිනිය මොකද ලාභ ලබන්නේ මම කියන්නේ. අපිට කියන්න පුළුවන් ලංකාවේ විශ්වවිද්‍යාල ලාභ ලබන්න ඕන කියලා. මේවා ලාභ ලබන මේ එහෙම ඒ ඇජෙන්ඩා වලට කියනකොට මම නම් විරුද්ධයි අතරම. අපිට අවශ්‍යනේ ලාභය තමයි ජාතික රූපවාහිනිය ජනතාවට ලබා දෙන අධ්‍යාපනය. අපිට පුළුවන් නම් සභාපතිතුමියට සහ අධ්‍යක්ෂතුමාට මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම ඔළුව වලට මොනව හරි දෙනවනම් මේ රටේ මේ තියෙන අඥානභාවය, දේශපාලනික අදුරදර්ශීභාවය, මේ ඒකාධිපතිවාදය ගැන මිනිස්සුන්ගේ තියෙන අදහස් වෙනස් කරලා මේ රටේ යම් ආකාරයක බුද්ධිමය කලම්බණයක් ඇති කරන්න පුළුවන් ජාතික රූපවාහිනියට ඒක නෙමෙයිද මේ රටට ලැබෙන ලාභය. මේ රටේ මහා භාණ්ඩාගාරයෙන් අනවශ්‍ය ආකාරයේ වියදම් ඕන තරම් තියෙනවා. ඒ වියදම් කප්පාදු කරලා මේ රටේ විශ්වවිද්‍යාලවලට දෙන්න බැරිද, පාසල් පද්ධතියට දෙන්න බැරිද, අධ්‍යාපන ආයතනයක් වශයෙන් රූපවාහිනියට දෙන්න බැරිද? රූපවාහිනියට අපි දන්නවා අතීතයේ ඉඳලම තිබුණා යම් ආකාර දේශපාලන බලපෑම. ඒ යුගවල ඒ රෙජීම් වල ඒ ඇජෙන්ඩා එක යම් ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒක මම දන්නේ ඒක කොතරම් ආකාරයකට ආයතනයේ මාධ්‍යවලින් ඒකට නතු වෙනවද කියන එකත් අර මයික්‍රෝ පොලිටික්ස් වලම තියෙන தত্ত্বය. දැන් අද වෙනකොට ජනමාධ්‍ය වේදිකා කියන්නේ කවුද?
ජනමාධ්‍යවේදියා කියන්නේ හුදු වශයෙන් මේ ඇමතිවරයා කියන එකක් කරන එක්කෙනෙක්ද නැත්නම් මන්ත්‍රීවරයාගේ නිවුස් එක ලියන එක්කෙනෙක්ද නෑ ඒක වෙනස් වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය තුළ අද වෙනකොට බොහෝ නිදහස් ජනමාධ්‍යවේදීන් මේ ආයතන තුළ ඉන්නවා ඔවුන් නිදහස්ව හිතනවා ඔවුන් අර හුදු පක්ෂග්‍රාහී මාධ්‍යවේදීන්ම නෙමෙයි ඒ නිසා මෙන්න මේ සංවර්ධනය තමයි මම හිතන්නේ ඉදිරිගාමී ඉදිරියට ගෙන ආයුත්තේ අපිට අවශ්‍යයි මේ ආයතන ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා දකීමට විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආයතන විශේෂයෙන්ම රාජ්‍ය සම්පත් රාජ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍රීකරණයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඒක තමයි යහපාලන ඒක මූලධර්ම යහපාලනේ තියෙනවා මේ පාරදුෂ්‍යභාවය මේ රාජ්‍ය ආයතනවල තිබෙන නීතියේ මේ සාධාරණ පාලනේ මේ වගේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒතකොට මෙන්න මේ ජනමාධ්‍යවේදියා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු යංකයකට අද අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජනමාධ්‍යවේදියා නැහැ වාස්තවික භාවය ගැන අදහසක්. ඔහු ලිවර නිවුස් එකේ ඔහු දකින්නේ යම් ආකාරයේ පක්ෂග්‍රාහී භාවයක් විතරයි. මම හිතන්නේ ජාතික රූපහාට මෙන්න මේ බල අර්බුදය තුළ ඇතිවලා තිබෙන தત્ත්වය මම හිතන්නේ යහපත් ආකාරයෙන් පාවිච්චි කළ යුතුයි. ඒක තමයි මම හිතන්නේ මේ ජනාධිපතිවරයාගේ බලය තුලින් අපි මේ බලේ භාවිතා කිරීම තුළ මම දකින්නේ දේශපාලන බලේ භාවිතා කිරීම අපිට ඒක සාමාන්‍ය දෙයක්. ඒක දේශපාලන බලය අපි දීලා තිනවා මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයාට අගමැතිවරයාට අපි දේශපාලන බලය දීලා තිබෙනවා. හැබැයි අපි බලන්න ඕන මේ දේශපාලන බලය පාවිච්චි කරලා කරන්නේ තමන්ගේ ගජමිතුරන් ආරක්ෂා කිරීමද නැත්නම් ඒක යහපත් ආකාරයෙන් සමාජ සාධාරණත්වය සඳහා යොදවනවද කියන එක. මම මේ ක්‍රියාදාමයේ අනාගත ප්‍රතිඵලය තමයි අපි බලන්න ඕන. අපි දන්නේ නැහැ මේක හමුදාකරණ වෙලා නැවතිද එහෙම එකක් වුණොත් අපි ඒකට විරුද්ධයි. හැබැයි මම දැනට හිතනවා දැන් මේ තිබෙන බල අර්බුදය එක පැත්තකින් හිටපු අමාත්‍යවරයා සහ මේ 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 කාර්ය මණ්ඩලය අතර ඇතිවලා තියෙන යම් ආකාරයක බල අර්බුදය මට තේරුම් යන විදිහට ඒක යහපත් ආකාරයෙන් දැන් වැඩ කරලා තිබෙනවා. ඒකට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම එක පැත්තකින් යහපත්. හැබැයි යහපත් බව වර්ධනය කළ හැක්කේ මේ ආයතනය ඇයට. මේ ආයතනය නැවත කිසියම් ඇජෙන්ඩා එකකට ක්‍රියාත්මක වෙන්නුනොත් ජනතාව අමතක කරොත් එහෙම ඒ යහපත් භාවය නැති වෙන නිසා ජාතික රූපాయని අමතක නොකළ යුත්තේ ජනතාව. මොකද ජනතාව අමතක කරන මාධ්‍ය ජනතාවත් අමතක කරනවා. ජනතාව අමතක කළ අද වෙළඳපළ කරණය වෙන මාධ්‍ය තුලින් මොකද ජනතාවට ලැබිලා තියෙන්නේ? ආ ජනතාවට ලැබෙන කිසි දෙයක් නෑ. පිදුරු කනවා වගේ ජනතාවත් ඔය බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙනස් වෙන තත්ත්වයන් මේ පාරිභෝගිකකරණය මේ සමාජයේ තිබෙන මෙන්න මේ මිත්‍යාවන් වෙනස් කරන්නට මම හිතන්නේ ජාතික රූපాయනට යම් කාර්යභාරයක් තිබෙනවා. ඒ කාර්යභාරය අඩු ගානේ මේ ලැබෙන මේක ඉතාම වැදගත් දේශපාලන සංදිස්ථානයක්. ඒක තුළ යම් ආකාරයක සාධනීය තත්ත්වයකට යනවනම් මම ඒකට ඒක හොඳයි කියලා කියනවා. දීප්ති කුමාර ගුණරත්න මහත්මයා දැන් ඔය කියන අර්ථ දැක්වීම ජාතික රූපాయని කියන දේ අර්ථ දක්වන්න ගියාම මේ වගේ උත්තරයක් අපිට බොහෝ සෙයින් හම්බ වෙනවා. මේක මේ මුදල් උපයන්න තියෙන ආයතනයක් ව්‍යාපාරික ආයතනයක් නොවේ කියලා. නමුත් අපි අද දැන් පහුගිය දවස්වලත් අපි දැක්කා ඔය පුවත්පත් නිවේදන සහ පුවත්පත් වල තියෙන විවිධ විග්‍රහයන් ඇතුලේ අපි පෞද්ගලික මාධ්‍යත් එක්කත් ගලපනවා. අර රේටින්ස් අතරත් අපි ඔය ගලපනවා. එතකොට අපි නොදැනුවත්වම හෝ අපි අර ව්‍යාපාරික කුලකය ඇතුළට අපි ගිහිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් ඔය කියන විදිහට මේ රාජ්‍යාංශයේ සුභසාධන පැත්තයි ව්‍යාපාරික පැත්තයි කියන දේ දෙකට බෙදාගෙන මේ මාධ්‍ය ආයතනයක් පවතින. ඔව් එහෙම අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන් මම හිතන්නේ දැන් හැම පැත්තෙම කතා වුණා. මං වෙන පැත්තකට මේ ප්‍රශ්නේ ගෙනිච්චොත් මම හිතන්නේ මාධ්‍යවේදියෝ සහ මාධ්‍ය ආයතනවල සේවය කරන මේ සියලු දෙනා දැනගන්න ඕනේ. දැන් අපි දන්නවා වේගයෙන් YouTube එක දියුණු වෙනවා. ඉතින් මම හිතන්නේ පුද්ගලික මාධ්‍යවල දැන් දන්නවා ටික ටික මේ කියන්නේ YouTube content වැඩි වෙන්න අර channel නැති වෙන්න තියෙන ඉඩකඩ හරි වැඩි. මම හිතනවා අවුරුදු තව 4ක් 5ක් යනකොට මම හිතන්නේ private channel කියන ඒවාත් ඉවර වෙනවා. ඒ කියන්නේ මොකද පුද්ගලික මාධ්‍ය කියන ඒවා මේ අර මහා මට්ටමින් පවත්වාගෙන යෑම අවශ්‍ය නැහැ. මොකද ඒවා බලන්නේ නැහැ මිනිස්සු. මොකද ওই කියන දේවල් දැම්මට වැඩක් නැහැ. ඊළඟට තව දෙයක් තමයි මේ අර කිව්වගේ නිවුස් කන්ටෙන්ට් එකේදීනේ ඉස්සරහට යන්නේ රේටින් වැඩි කරගන්නේ ප්‍රයිවට් මේ කට්ටිය. ඒ වැඩි කරගන්නේ ජාතිවාදය දාලා. නැත්නම් දැන් ජාතික රූපాయనిය ITN එකේ සහ පුද්ගලික නාලිකා දිහා බලු ගමන් මේ නිවුස් කන්ටෙන්ට් එකේ ඒගොල්ල ඉස්සරහට එන්නේ හොඳටම ජාතිවාදී වෙලා. ඒ කියන්නේ අන්න එකයි කියන්නේ අර නියාමනය අවශ්‍යයි කියලා. දැන් නියාමන කොමිෂන් එකක් තිබුණා නම් අපිට පුළුවන් ඒ කන්ටෙන්ට් එකට පැමිණිල්ලක් දාන්න තිබුණා. දැන් පැමිණිල්ලක් දැම්මට වැඩක් නැහැ. ඒගොල්ලන්ගේ නියාමනය වෙන්නේ නැහැ නේ. කොමිෂන් එකක් නැහැ. ඒතර ඒගොල්ල බය නැතුව ඒ ජාතිවාදියම දාගෙන යනවා. අනිත් මං කියන්නේ ඒක තමයි අපි කතා කර යුතු තව අංගයක් තමයි මේ පුද්ගලික මාධ්‍ය ඉස්සරහට යන්නේ ජාතිවාදයත් එක්ක කියන එක. අපි කිව්ව මං ඉස්සලත් මේ නම් හිටන් කිව්වේ ඒවා කිව්වා කියලා ඒගොල්ලෝ මං හිතන හැදෙන බාටක් නැහැ ඉතින් නම් කියලා වැඩකුත් නැහැ. ඒ අය නැවත ඉස්සරහට ගේන්නේම ජාතිවාදී. අනිත් පැත්තේ
තාක්ෂණ දියුණුව මේ වෙනත් වර්ධනයන් ජනමාධ්‍ය කලාවේ ජනමාධ්‍ය විද්‍යාවේ දියුණුවන් එක්ක බැලුවම දැන් ඔය ගොඩක් අය කතා කරන්නේ ඕනේ නිලුම් කුළුණ. දැන් නිලුම් කුළුණ ඔක හැදුවේ ඔක හදලා හරියට ඉවර වුණාම ඇත්තටම කියනවා නම් අපේ channel ටික ඔක්කොම එතනට ගෙනියන්න පුළුවන්. ඒක හදලා තියෙන්නෙමත් ඒකට. දැන් ඔය private කට්ටිය කියන්නේ ඇත්තටම එතනට ඔක්කොම ටික ගෙනියලා ඔෆිස් ටිකත් ඔක්කොම දාලා ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට market share එක විතරක් ඒගොල්ලන්ට වෙන් කරගන්න පුළුවන්. ඕන්න. දැන් මම කියන්නේ ලංකාවේ දැන් ඉස්සරහා ඡන්දේදී දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රගතිශීලී අදහස් කියන අය මේ මේවා බලන්නේ ඒ කියන්නේ ඒවට යොමු වෙන්න ඕනේ. මොකද මතවාදෙන්නේ රටපාලනය වෙන්නේ. දුප්පත්කම අරමෝ විතරක් කියලා වැඩක් නැහැ. කෘෂිකර්මය මේ වෙන්න ඕනේ අරමෝ වෙන්න ඕනේ කියනකට වඩා ඒවටත් වඩා මේ දැන් අපිට තේරෙනවා ඇත්ත වශයෙන්ම දෘෂ්ටිවාදෙන්නේ මිනිස්සු පාලනය වෙන්නේ. ඉස්සර තමයි දැන් යම් කාලෙකදී බලපෑවා හාල් සේරුව අරුවමියෝ දැන් එහෙම නෙවෙයි දැන් ඔළුවෙන් ඒ කියන්නේ කවුද මේ අදහස් ප්‍රකාශ කරන්නේ ඒ අදහස් වලදී අපේ පාළුව තනිකම නැති කරන්නේ කවුද රජවරුනේ වෙන්නේ ඒකනේ ඉතින් ඒ නිසා මේ අදහස් පාලනය කියන එකට යොමු වෙන්න ඕනේ ඒවා කවුද පාලනය කරන්නේ ආයතන මොනවද ඉතින් මම ගන්නේ දැන් නෙළුම් කුළුණට ලොකු මුදලක් වියදම් කරන්නේ ඩොලර් මිලියන් විශාල ගණන දැන් ඔතෙන්ට ගන්න ප්‍රයිවට් ටික මම කියන්නේ ප්‍රයිවට් ඔක්කොම ටික ගන්න දැන් එහෙම කිව්වම මම කියන්නේ මට හිතෙන්නේ සාමාන්‍යයෙන් මම බටහිර මම බැලුවා BBC එකේ වුණත් සාමාන්‍යයෙන් දෙන්නයි ඕනේ. ඒ කියන්නේ දෙන්නයි කිව්වම සමහරු බය වෙයි. ඇත්තටම සමහර වෙලාවට දැන් මේ channel වලට ඇත්තටම මේ බඩු ටික ඔක්කොම ගෙනල්ලා තිබ්බට පස්සේ දෙන්නෙකුට පුළුවන් content එක කොලේ අරගෙන ගිහිල්ලා ඔක්කොම කරගෙන 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 යන්න. අපි දන්නවා BBC රෑට යන news එක ඒ එක්කෙනෙක් ඇවිල්ලා මේම කරන්නේ. එයා තමයි ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් අපේ රටේ තාම මේ පැරණි අදහසක් තියෙනවා. ඉතින් අපි ගොඩාක් අය දාගන්න දැන් අලුත් software එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කැමරා ටික ඔක්කොම තියන්න පුළුවන්. මෙහෙම මෙහෙම තියලා තියලා software මේ 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 Apple computer එක ඔක්කොම ටික control කරන්න පුළුවන්. ඒ කියන්නේ කැමරා ටික ඔක්කොම. ඉතින් දැන් මේ දියුණු තාක්ෂණයත් එක්ක මම කියන්නේ මාධ්‍යවේදීන්, මාධ්‍ය තාක්ෂණ ශිල්පීන් මේ අය දැනුවත් වෙන්න ඕනේ. දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ දැන් ඔය කිව්ව ඇමතිවරු අතරේ මේවා දන්නෙත් නෑ මං කියන්නේ. දන්නේ නැතුව ආයි මේකට ඔබන්නේ යනවා සෙනග. ඒ කියන්නේ ඒවා ගල් යුගයේ පක්ෂ. දැන් කවුරු හරි හිතනවා නම් මේ 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 ආයතන වලට තව පුරවල. ඒ පුරවන්න තමයි හදන්නේ ඇත්තටම. ඇත්තටම ගන්න එක පිටිපස්සේ තියෙන්නේ මේ channel පාලනේ දැන් ඒවා වැඩක් නැහැ කියලා දාන්න කියන්නේ දැන් උදාහරණයකට ඉස්සරලම් ගුවන්විදුලියේ පොලිසිය දාලා හමුදාව දාලා දැන් කවුරුවත් ඉන්නේ නැහැ. ගුවන්විදුලිය අල්ලගත්ත කියලා රට අල්ලගන්න පුළුවන් නේද? ඉස්සර එහෙම නෙවෙයි JVP එකක් try කරේ ගුවන්විදුලිය අල්ලගත්තම රාජ්‍ය පාලනේ අතේ කියලා. දැන් ගුවන්විදුලිය අල්ලගත්තොත් දෙයියන්ගේ පිටයි. මොනවල්ලන්නද දැන් අපි තේරුම් ගත යුතුයි පාලකයොත් දැනගන්න ඕනේ මේව අල්ලගත්තයි කියලා ඇති වැඩක් නැහැ මේව අල්ලගන්නේ අර තමන්ගේ සෙනග දාගන්න අර පෙට්‍රෝලියම් එකට දානවා වරායට දානවා මේ දාලා පුරවලා ඒවද මහජනයාගේ ටැක්ස් වලින් මේව ගෙවන්නේ සාමාන්‍ය මහජනයාගේ අපි හැමෝම ගන්න බඩු වලට ගන්න ටැක්ස් එකෙන් මේ සියලුම ආයතන මේ ගෙනියන්නේ ඉතින් ඒතෙන්ට තමයි තව පුරවන්න යනවා ඉතින් මම කියන්නේ ඒ වගේ දේශපාලඥයෝ ගැන දේශ මේ මහජනයා විවේචනාත්මක වෙන්න ඕනේ. මොකද දැන් කාවහරි දාන්නේ සෙනග දාන්නේ කියන එකයි මම කියන්නේ. නැතුව මේ පාලන බලය අල්ල ගන්න හරි මේක මතවාදීව කන්ට්‍රෝල් කරන්න එහෙම අය ඇත්තෙත් නැහැ ඔය කියන කට්ටියට. එහෙම think tank නැහැනේ කාටවත්. පක්ෂ ඉවරයි මෙයා දැන්. පක්ෂ නන්නතරයි. මම ඒවා දන්නෝ. ඒවා ඇතුලේනේ මාත් ඉන්නේ. ඒවා හොයා ගන්න හම්බෙන්නේ. පාර යන ඇන්ට අඬගාලා ඌයි මෙහෙනවා කියලා අන්න එහෙම අල්ලගන්නේ. අල්ලගෙන ඉවරලා උපදේශකයෝ කරගන්නවා. ඉතින් ඉතරට පිරිහිලා මහජනයා මේවා දන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ වගේ අය, ඒ වගේ පක්ෂවල අය බොහොම මේ බොරු විදග්ධ භාවයක් ඇවිල්ලා මේ වගේ සරල ඒවා කියන්නේ නැහැ ඒගොල්ලෝ. මේ මේවා අති සරලයිනේ. දැන් මේවා කිව්වනම් මහජනයා ඒගොල්ලන්ට එකතු වෙනවා මං කියන්නේ. ඒගොල්ලෝ ඒවා කියන්නේ නැතුව බරසාර ලෙස මේව කරගෙන මේ ඉන්න අයින් කරගෙන අරෝමිය වෙලා මේ 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 බියුටිෆිකේෂන් ඒගොල්ලා. ඒගොල්ලා හිතන්නේ අරගොල්ලෝ ඒ කියන්නේ මේ මේ ලස්සන වුණාම මේ දැන් ඕනේ තන්ද දෙනවා කියලා. ලස්සන වුණා තන්ද දෙන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු හරවද්දයක් කියන්න ඕනේ. ඒ හරවද්දේ කියන කොටයි මිනිස්සු අපිත් එක්ක එකඟ වෙන්නේ. ඉතින් මම කියන්නේ මේ ඡන්දෙදී අපි මේ ලොකු ස්ලෝගන් එකක් ගේන්න ඕනේ 15 වගේ මේ මාධ්‍ය ආයතන කියන ඒවා නවීකාරක කරන්න. මේවා රිෆෝම් කරන්න ඕනේ. ඒ රිෆෝම් කළා අර නෙළුම් කුළුණට ප්‍රයිවට් channel ටික ගෙනියලා ආ ඒ ඉඩම් ටික හොඳට වෙන වැඩකට දාගන්න පුළුවන්. දැන් මේ මෙතනත් විශාල ඉඩමක්. අපිට දැන් වෙනකොට පුළුවන් දැන් තියෙන තාක්ෂණය අනුව පොඩි තැනකට ගෙනියලා මේ 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 හුඟක් වැඩ කරන්න පුළුවන්. ලොකු උඩට යන බී ඒ කියන්නේ තට්ටු බිල්ලිමකට. තට්ටු බිල්ලිමකට ගත්තනම් මේ අක්කර ගානක් මෙතන තියෙනවා. මේක කිව්වොත් සමහරු තරහ වෙන්නේ නැහැ. මේක ජාතික තමයි. ජාතික වුණාට අපි තේරුම් ගන්න ඕනේ අපි මේව කිව්වන් නැත්තත් අනාගත પરම්පරාව තව අවුරුදු 10කින් ওই ටික කරනවා. ඉතින් අන්න ඒ පැත්ත මම කියන්නේ අනිත් දැන් අතුල මේ ඔක්කොම කතා කරේ එක එක පැති මම මේ තව පැත්තක් කතා කරේ.
ඉතින් ඔය පැත්ත තේරෙන ඇමතිවරු මේ මාධ්‍ය ඇමතිවරු අවශ්‍යයි කියන එක මේ ඡන්දෙදී අපි ගේමු සංවාදය කියන එකයි මගේ අදහස. හොඳයි අපි කතා කරමින් ඉන්නේ ක්ෂුද්‍ර දේශපාලනය කියන ප්‍රධාන මාතෘකාව ඔස්සේ දිනු මේ ජාතික රූපහණය හා සම්බන්ධව පසුගිය දිනවල මාධ්‍යයන් ඔස්සේ විවිධාකාරයෙන් අපට දකින්න ලැබුණු අහන්න ලැබුණු විවිධ කරුණු පිළිබඳව අපිට තවත් රූපරාම පෙළක් තියෙනවා. අපි බලමු පසුව කතා කරමු. අපෙත් තින්නේ හොරු, අනිත් පැත්තෙත් තින්නේ හොරු. මල් ළඟ ෆයිල් ටික තියෙනවා, සියලු දෙනාගේ පැටිකිරිය කියන්න ලෑස්ති. මගේ නම පාවිච්චි කර හංසාරගේ අයින් කරගන්න. ඔබතුමා ඇයි ඔයගේ තුට්ටු දෙකේ දේශපාලනය කරන්නේ? වාහන ගන්නකොට තමුන්වහන්සේ ගත හැකි මිල අධිකම සුපරිම වාහනය අරගෙන සාමාන්‍ය මිනිස්සු කෙනා මරුටි ගණන් කරපන්. මේ විවිධ මාධ්‍යයන් ඔස්සේම පළවුණු පුවත් තමයි ජාතික රූපවාහිනිය වෙන්න පුළුවන්, අනිකුත් නාලිකා වෙන්න පුළුවන්, අර කිව්ව විවිධ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, මේ විවිධ තැන්වල අපි දකින මාධ්‍ය. මේ සියල්ල දකිනකොට අධ්‍යක්ෂණාලතුමා එක්තරා විදිහකින් අපිට හිතෙනවා අපි මේ වගේ සමාජයක් ඇතුළේ නේද ජීවත් වෙන්නේ කියලා. අර දීප්ති කුමාර ගුණරත් මහත්මයා කිව්වා වගේ බොහෝ සෙයින්ම ප්‍රතිසංවිධානයේ විය යුතු සමාජයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. මාධ්‍ය ආයතනයක් විදිහට ජාතික රූපවාහිනිය අධ්‍යක්ෂණාල වගේ තනතුරක් දරන ඔබ මොකද හිතන්නේ? දැන් මේ ජාතික රූපවාහිනියට විවිධ අභියෝග ගෙල්ලෙමින් පවතින වෙලාවක්, දේශපාලනික වෙන්න පුළුවන්, වෙනත් මුහුණුවරකින් වෙන්න පුළුවන්, ඒ හැමෝේ අපිට මොන වගේ අනාගතයක්ද තියෙන්නේ? නැහැ, සාමාන්‍යයෙන් මේ වගේ රාජ්‍ය මාධ්‍යක ඉතාම සංවේදී තැනක ඉන්නකොට අහන ජනප්‍රිය ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔය මේ ඇමතිවරු එක්ක වැඩ කරන්න එහෙම හරි අමාරුයි නේද කියලා. මේ ඇත්තටම ඒක අමාරු නෑ. ඇත්තටම අමාරු අර කියපු මේ මයික්‍රෝ පොලිටික්ස් තමයි ඊට පල්ලෙහා ලේයර් එකත් එක්ක වැඩ කරන එක. මොකද ඇමතිවරයා ඇමතිවරයානේ. ඇමතිවරයා පාවිච්චි කරන්නේ සමහරට ඇමතිවරයාගේ බලය. යම්කිසි කෙනෙක් තමාට හිමි බලය පාවිච්චි කිරීම ඇතුළේ ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ මේ ප්‍රශ්න ගොඩාක් ඇති වුණේ ජාතික රූපවාහිනියට උනත් ඇති වෙච්ච ප්‍රශ්න ගොඩාක් ඇති වුණේ ඊට පල්හැ ඉන්න අය ඔවුන්ට නැති බලයක් ආරෝපණය කරගෙන ඒ හරහා ආයතන පුද්ගලයෝ පාලනය කරන්න යාම තුළ කියලා. මෙතන අපිටත් මේ සිද්ධ වුණේ ඊට සමාන දෙයක්. ඒ වගේම මේ අපිට මේ මාස විශේෂයෙන්ම අවසාන මාස 6 ඇතුළත තිබුණු සාපි ජයගත යුතු මේ චැලෙන්ජ් එක වෙන්නේ පෞද්ගලික අංශය සහ රාජ්‍යාංශයේ විශාල හරිම ෆන්ඩමෙන්ටල් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඒ තමයි ගොඩාක් පෞද්ගලික අංශයේ බොහෝ අවස්ථාවල මේ මැද්දෙන් නැත්තම් පල්ලෙහැන් ඉන්න සේවකයෝගේ අදහස් උඩට යනවා වැඩි. නමුත් රාජ්‍යාංශයේ ඒක රූපවාහිනිය විතරක් නෙවෙයි රාජ්‍යාංශයේ බොහෝ විට වෙන්නේ උඩින් දෙන විධාන තමයි පල්ලෙහැට යන්නේ බහුතරයක්. හෝ ඒ ඊළඟ ලේයර් එකේ ඉන්නේ බලාපොරොත්තු වෙන උඩින් විධානයක් දෙනකන් ඉන්නවා නිකන්. ඒ කිසිම දෙයක් කරන්නේ නැහැ එනකන්. ඉතින් මේ අපිට තිබිච්ච චැලෙන්ජ් එක තමයි උඩින් විධානයක් ආවම ඒ විධානය ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වූ පිරිසක් ඉන්න ඕනේ. ඒතරේ උඩින් ඉන්න විධාන දෙන අයගේ ක්‍රෙඩිබිලිටි එකට ගැහුවොත්, එහෙම නැත්නම් ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් ඇතුවොත්, අර ඊළඟ ලේයර් එක අර උඩින් එන විධානය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යම්කිසි රෙසිස්ටන්ස් එකක් හදා ගන්නවා. අර මුළු හදවතින්ම ඒ විධාන ක්‍රියාත්මක කරන්නේ සමහරවල්. අන්න ඒ දේ තමයි මම හිතන්නේ මේ මාස 6 ඇතුළත, විශේෂයෙන්ම අවසාන මාස 6 ඇතුළත අපිට සිද්ධ වෙච්ච දේ. ඒත් එක්ක අනිත් දේ තමයි ඔය පර්සෙප්ෂන් එක. මම කලිනුත් කිව්වේ ඒ පර්සෙප්ෂන් එක හැදෙන්න කොහොමද දැන් කිව්වා මේ අමාත්‍යවරුන් ඔවුන්ගේ හෙන්චයියන් මේකට දාගන්න යනවා කියලා. සමහරට ඒක ඇමතිවරයාගේ වුණ කමක් නොවෙන්න පුළුවන්. සමහරලාට ඒ හිටපු අය දැන් අමාත්‍යවරයට අලුත් ආයතනයක් ලැබුණම ඔවුන් ගිහිලා කියන දැන් අලුත් ආයතනයක් ලැබුණා නම් රයිට් මාව දාන්න. ඒ තියෙන ප්‍රෙෂර් එක ඇතුලේ සමහරට අමාත්‍යවරයෙකුත්
අසරණ වෙන වෙලාවල් තියෙනවා. එතකොට දැන් ඒ ඒ ඒ ඒ ප්‍රෙෂර් එක ඒ ඒ දේ කරන පුද්ගලයාට යම්කිසි ආයතනයක් ඇතුළට එන්න නම් පළවෙනියම වෙන්න මොනවාද? ඒ ආයතනයේ සම්බන්ධයෙන්, ඒ ආයතනයේ ප්‍රධානීන් සම්බන්ධයෙන් තියෙන පර්සෙප්ෂන් එක වෙනස් කරන්න එපා අමාත්‍යවරයාගේ හා සමාජය තුළ. ආයතනයක් හොඳට තියෙනවා නම් තබන කෙනෙක් දාන්න ඕනේ නැහැනේ. එහෙනම් ඒ ආයතනයේ වෙනසක් කරන්න ඕනේ හදන එක්කෙන ඉස්සෙල්ලාම කරන්න ආයතනයේ සම්බන්ධයෙන් ඒ ඉහළ මේ අමාත්‍ය දේශපාලන බල අධිකාරිය වෙන්න පුළුවන්. නැත්නම් සමාජය තුළ තියෙන ඒ ඒ පර්සෙප්ෂන් එක නෙගටිව් කරනවා. ඔන්න ඔය කාරණා තමයි මම හිතන්නේ මේ මාස 6 තුළ මේ ඇති වෙච්ච දේවල්. ඒ මේ බලහත්කාරයෙන් පර්සෙප්ෂන් එක නෙගටිව් කරා ඒ තමන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීම උදෙසා. ඒ එකක්. දෙවෙනි එක තමයි ආයතනයේ ප්‍රධානීන්ගේ ක්‍රෙඩිබිලිටි එක සහ ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් අනිශ්චිතතාවයක් හදලා ඔවුන් දෙන විධාන ක්‍රියාත්මක කිරීමේ ක්වෙස්චන් මාර්ක් එකක් හදනවා. ඒතුළ ඊට පල්හලේ රකේ හිතේ. ඒ තුළ කඩාවැටීමක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණා තමයි මම හිතන්නේ මේ ආයතනයේ මේ ආයතනයේ ඉදිරි පැවැත්ම සඳහා කරන කාර්යයන් වලට වඩා අපේ කාලය වේදම් කරන්න වෙච්ච අපිට මැනේ කලමනාකරණය කරගන්න වෙච්ච කාරණා. මම හිතනවා මේ වෙච්ච වෙනසත් එක්ක මේ ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමත් එක්ක වෙන්නේ ඔන්න ඔය කියපු කාරණා සිදුවීම මේ අකර්මණ්‍ය කිරීම. දැන් ඒ කාරණා වලට උත්තර හොයන්නේ නැතුව මේ ආයතනයේ තියෙන සැබෑ ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන් කාලයක් හැදෙනවා කියන්නේ. මම හිතනවා මේ හරහා ඉතාම බොහොම සැහැල්ලුවෙන් ආයතනයේ ඇත්ත ප්‍රශ්න දිහා බැලලා ආයතනයේ ප්‍රගතිය දිහා බැලලා ඒවට උත්තර දෙන්න පුළුවන් සහ ඒවට අපේ 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 මයින්ඩ් ෂයක ඒ දේවල් වෙනුවෙන් යොදන්න පුළුවන් කාලයක් මේ සිද්ධ වෙච්ච වෙනසත් එක්ක ඇති වෙනවා කියන එකයි මම හිතන්නේ. දේශපාලනික වශයෙන් ආයතනයේ පරිපාලනයට ඇති වෙන බලපෑම පසු පරම්පරාවට නැත්නම් පසු සේවක පිරිසට ගලාගෙන આવොත් එහෙම ඔවුන්ගේ ජීවිත එක්තරා විදිහකින් නවදානමක ලක් වෙන සබඳතුතුනි. ඒ නිසා අර කිව්වා වගේ මේ සියලු දේවල් වලට විරාමයක් නැත්නම් නැවතීමක් තියෙන තැනකට මේ දේවල් ආවනම් හොඳයි. ඔව්. එතන හරි වැදගත් දෙයක් තියෙනවා. කියන්නේ අපි එක ටිකක් මට ටිකක් ඊටත් වඩා විරුද්ධව කතා කරන්න පුළුවන්. මට නිලාර හිමි නැති නිසා. දැන් ඔය කියන්නේ දැන් අපි තු දැන් මේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ ප්‍රධාන ප්‍රශ්නේ දේශපාලකයන් ලොකු චෝදනාවක් ගෙනාවට මේක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා අතුරට ගිහිල්ලා බැලුවම මේක ඇතුලේ ලොකුම ප්‍රශ්න ටික ඇති කරන්නේ බියුරොක්‍රසි එක. කියන්නේ ඒක කවුරු ආවත් දැනගන්න ඕනේ මම කියන්නේ. විශේෂයෙන් ලේකම් අතිරේක ලේකම් සෑහෙන ප්‍රශ්න ඇති කරන කට්ටිය. ඒ කියන්නේ අතිරේක ලේකම්ලා කියන්නේ ෆයිල් යන්නෙම නැහැ ඒගොල්ලන්ගේ. ඒ කියන්නේ මේක මාර ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් උදාහරණයකට අපි තුමා ආදුනික ඇමතිවරයෙක් හරි උපඇමතිවරයෙක් ආවා කියලා කියමු. ඉතින් එයා තාම දන්නේ නැහැ නේ ආයතන සංග්‍රහය දන්නේ නැහැ. අර බියුරොක්‍රසි එකේ තියෙන ෆයිල් සිස්ටම් අරවමියෝ තියෙනවනේ. ඒවත් දන්නේ නැති වෙච්ච එකම වැඩි ඉවරයි. ඉතින් ඇත්තට බැනුම් අහන්නේ දේශපාලඥයා. ඉතින් මම කියන්නේ ඔය ජනාධිපතිවරයාට හරි අගමැතිවරයා මේ බණින්නේ හොගාලා ඒක කලින් කරපු ක්‍රමයක් තියෙනවා. දැන් අහනවනේ ගොඩක් අය මේ කොහොමද ඒගොල්ල මේක දඩබඩ ගාලා බැසිල් රාජපක්ෂ මහත්මයා කරේ කියලා. ඉතින් ඒ ක්‍රමේ මං ඕනේද කියන්නේ, කියන්නේ එහෙම ක්‍රමයකුත් තියෙනවා. දැන් ඒ ක්‍රමේ මෙහෙමයි. මම එන්නද තමුසේ කරනවද කියලා අහුවම මේ ඇත්තටම ෆයිලුත් නැහැ, මුකුත් නැහැ, ආයතන සංග්‍රහත් නැහැ, වැඩේ වුණා. ඉතින් ඊට අමතරව තව එකක් කරා. රාජ්‍ය පරිපාලන සම්බන්ධ ගොඩක් අයගේ දූෂිතය බවට පත් කරා. කියන්නේ ගණක් ගන්න කිව්වා ඕගොල්ලෝ. අපි එන්නේ නැහැ හොවව යන්න කියලා. ඒක තමයි ඒ ක්‍රමේ. දැන් ඒකට අවුරුදු 10ක් අඩුම ගානේ 7ක් පුරුදු වුණානේ. යුද්ධය ඉවර වෙච්ච වෙලාව ඉඳලා ඔය බියුරොක්‍රසි එක ඔකට පුරුදු වුණා. ඇමතිවරයාට ගානයි මට ගානයි. එහෙම. එතකොට ඒගොල්ලෝ වැඩ කරනවා. අයි ඒගොල්ලෝ රෑ ඉලිවෙනකම් වැඩ කරා. ඒක තමයි කියන්නේ ඔය රාජපක්ෂ රෙජිම් එකේ ගොඩක් අය කියන්නේ රෑ ඉලිවෙනකම් වැඩ කරා. ඒක රෑ ඉලිවෙනකම් වැඩ කරේ ඔන්න ඕකයි හේතුව. ඒගොල්ලන්ට අරකින් ගාන එනවා. කමිෂන් එකෙන් ගාන එනවා. මං කියන්නේ නරකයි කියන එක නෙවෙයි මම කියන්නේ. එක වැඩ ගන්න ක්‍රමයක් වෙන්නේ. ඉතින් අපි පහළ විදිහ නතර වුණා. නතර වෙච්ච ගමන් ෆයිල් යන්නේ නැහැ. දැන් මේ ආයතන ගැන කියනකොටත් මම දන්නවා ඒ තැන් වලින් ෆයිල් එන්නේ නැහැ. අනිවාර්යෙන්ම නැති ප්‍රශ්න ඇති කරනවා. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ වතුර බොනවා වැඩි වුණා වගේ කිසි තේරුමක් නැති ප්‍රශ්න ඇති කරනවා. ඔයගොල්ලෝ දැන් ටයර් මෙච්චර දාලා තියෙනවා. ඒ වගේ කිසි තේරුමක් නැති ප්‍රශ්න ඇති කරනවා. අතිරේක ලේකම්ලා විශේෂයෙන් අතිරේක ලේකම්ලා තමයි ගොඩක්ම දේවල් කරන්නේ. ඊළඟට අතිරේක ලේකම්ලා ගැටලුව තමයි ගොඩක් ඔය අතිරේක ලේකම්ලා ලංකාවේ ඉන්න ගොඩක් අය ඊමේල් එවන්නවත් දන්නේ නැහැ. අර අපි කියන්නේ කම්පියුටර් ලිටරසි කියලා දන්නේ නැහැ.
මොකද හෙලා වෙලා තියෙන ගොඩාක් අය මේ විද්‍යා පැත්තෙන් නෙවෙයි උපාධිය අවිල්ල තියෙන මේගොල්ල ඇත්තටම ඒක සමාවෙන්න ඕනේ මේ ඒ කියන්නේ මම මේ කලා උපාධියට මොකක්වත් කියනො නෙවෙයි මේ විශ්වවිද්‍යාලවල ඒ අධ්‍යාපනයේම ක්‍රමයක් තමයි අර මේ පැත්තෙන් උගන්නලා එනකොට අර අර දැන් තාක්ෂණ දියුණුව අරෝ මේ ඒව ඉවල නැහැ දැනුව. ඒතර දැන් අතන ඉඳලා මෙතෙන්ට ෆයිල් එකක් ගෙන වාහනයකුත් අරගෙන අරේ මේන ඊමේල් එවන්නේ නැහැ. ඉතින් ඕව ලොකු ප්‍රශ්න ජනාධිපති කාර්යාලය අගමැති කාර්යාලයේ තියෙන ප්‍රශ්නවලින් 80%ක් තියෙන්නේ ඔය වගේ පුංචි පුංචි ප්‍රශ්න. ඒ කියන්නේ පියන්ම යන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම නැවක යවන්නකෝ ඊමේල් එක. ඊමේල් අපේ ආයතන සංග්‍රහයනු ඊමේල් ලැබීම නීතිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔගේ කතා කියනවා. ඉතින් මම කියන්නේ ඔය ප්‍රශ්න දැන් ජනතා විමුක්ති පෙරමුණ අනුරා කුමාර මරාගෙන මැරෙනවනේ එක එක ප්‍රශ්න කිය කිය මෙන්න ප්‍රශ්න. මේව කතා කරන්නකෝ ඒක යටිගිරින් කැහගෙන මේ ගෝල් ෆිෂ් එකේ කෑ ගහන්නේ. ලංකාවේ බියුරෝක්‍රසියක දියුණු කරන්න පිටරට ඇඟ දැන් බ්‍රිටිෂ් සිවිල් සර්වන්ට් එක මම බැලුවා ගිහිල්ලා ඒවට ගිහිල්ලා මාර දියුණුයි. ටක්ටක් ගාලා වැඩ කරනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ වැඩ කරන විදිහ යන්නකෝ සයිට් එකට ගිහිල්ලා බලන්නකෝ. දැන් ලංකාවේ ඔය දැන් මමත් මම ගියා ඔය දැන් සිවිල් සර්වන්ට්ලා ට්‍රේන් කරන්නේ මේ මෙතන ගෝල් දැන් මමත් ඒක දේශකෙක් හැටියට යනවා මටත් එන්න කියනවා. ඔතන බුලස් රෝඩ් එකේ තියෙන මොකක්ද කියනවා දැන් එතෙන්ට ගියා. දැන් එතෙන්ට ගියාම මේ සිවිල් දැන් මේ පාස් වෙලා හිටපු ඇංගෙන් 80%ක්ම ගෑනු ළමයි. ඒගොල්ලෝ ඇවිල්ලා හිටියේ මේ මං ඇහුවා ඇයි කියලා ඔයගොල්ලෝ මේ මගුල් ගෙදර යන්න වගේ ඇවිල්ලා තියෙන කියලා. ඒගොල්ලෝ කිව්වා හරි ආඩම්බරයක් කියලා. ඒගොල්ලන්ට ඉතින් ඇත්තට මේගොල්ලෝ රත්තරන් සිරප්පු දාගෙන මේ ඒගොල්ලෝ තමයි රාජ්‍ය ඒ කියන්නේ දැන් සිවිල් සර්වන්ට්ලා වෙන්නේ. ඉතින් මේගොල්ලෝ එක්ක කොහොමද ඊළඟට මේ රාජ්‍ය කාර්යක්ෂම කරලා 21 වෙනි දවසට ගෙනියන්නේ. ඒගොල්ලෝ මනමාලියෝ. ඉතින් මම මේක විවේචනය කරා මේගොල්ලෝ ගොඩක් ඈතන හිටපු අයත් පිළිගත්ත ඔව් ඇත්ත තමයි මේගොල්ලන් වෙන ට්‍රේනින් එකකට යවන්න ඕනේ වෙන විදිහකට ට්‍රේන් කරන්න ඕනේ නැත්තම් මාර ප්‍රශ්නයක් එනවා මොකද පිරිමි එන්නේ නැහැ වැඩි ප්‍රමාණයක් හම්බ කරන්න බැරි ඉඳ දැන් ඇත්තටම ගෑනු කට්ටිය තමයි මේ සිවිල් සර්වන්ට්ල වෙන්නේ දැන් ඒවා මම මේ ස්ත්‍රී විරෝධියක් නෙවෙයි කියන්නේ මේ කියන්නේ ලංකාවේ බියුරෝක්‍රසි එකයි ලංකාවේ ප්‍රශ්න ටික ඇත්ත ප්‍රශ්න ඉතින් ඒ ප්‍රශ්න ටික ඇවිල්ලා මාධ්‍ය මාත්‍යංශයට අරින් 4-5 දෙනෙක් වැටුණා නම් එහෙම මේ අර සහකාර ලේකම් මට්ටමට දෙයියංග පිහිටයි ආයතන ප්‍රධානියට ඉතින් අපිව තේරුම් ගන්න ඕනේ. ඒක කතා කරනවා. දැන් මම මේව කතා කරනවා. මම මේවා මහජනයා දැනගන්න ඕනේ. නේ? ෆයිල් දැන් අපි තුමු ජනාධිපතිට කියන්නේ කියලා. ඒකේ. ඒවැ ඉන්නව කට්ටිය. ජනාධිපතිට කියන්නෙම දෙන්නේ නැහැ ඒගොල්ල කවදාවත්. ඒ දැන් එන මිනිහට බැනලා එන මිනිහා දෙයියෝ මතක් කර අම්මා මතක් කරගනවා යන්නේ. ඊ තමයි නිලධාරිවාදී. ඉතින් ඒව අපි දැනගත යුතුයි. ඊළඟ පරිපාලනේ මේ ඡන්දෙදී මහජනයාට සේවය කරන්න දැන් ගොඩක් අය දේශපාලකයට බනිනවනේ බැන්නට ඔක යට ඇත්ත ප්‍රශ්න තියෙන බියුරෝක්‍රසියකේ බියුරෝක්‍රසියක නවීකාරක කරන්න ඕනේ. ඉතාම තදින් නවීකාරක කරන්න ඕනේ. මම කැමති ඔය කියන ලේකම්ලා රේමී දැන් අධ්‍යාපන අමාත්‍යංශය මට මතකයි ඔය ලොකු කතන්දර ගේන්න ගියා ඔක්කොම කරා. දැන් ඔය ඇත්තටම පහුගිය කාලේ මේ ගණිතයේ අසමත් වීම ඒ එක්කටම මේ සම්බන්ධ කරලා උයන්ගොඩ මහාචාර්ය වංගොඩ මහත්මයා ලොකු රිෆෝම් එකක් ගෙනල්ලා දැන් බාර දුන්නා. බාර දුන්නාම අතිරේක ලේකම්ලා කීප දෙනෙක් ඇවිල්ලා ගිහුවා මේවා මෙහෙම කරන්න බෑ කිව්වා. ඒකට මොනවද වැඩ වගේක් තියෙනව ගිහුවා ඒක ඉවරයි. අපරාධේ. ඊතර මේක කරා නම් අපේ රටේ විශාල මේ ළමයි ගොඩකට මේ ලොකු දෙයක් රිෆෝම් එකක් වෙන්න තිබුණා ඒකේ. ඒ අලු ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා සිලබස් වෙනස් කළා එහෙම. කවුද රැති කරේ? දැන් ඔකට බණින්නේ අධ්‍යාපන නැවතිනේ. අධ්‍යාපන නැවති නෙවෙයි. අතිරේක ලේකම්ලා කරේ ඒ ප්‍රශ්නේ. ඒගොල්ලන්ට තියෙනවා අමුතු මේ ඔය අතිරේකේ තුන පාවිච්චි කරන වාහන බලන්න ඔය අධ්‍යාපන මණ්ඩලයේ BMW Jeep තියෙන්නේ සමහරුන්ට. BMW Jeep. මම කියන්නේ BMW Jeep පාවිච්චි කළා රෑ එළි වෙනකම් වැඩ කළා දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණු කළා ගණිතයේ 50%ක් ෆේල් ඉංග්‍රීසි කීයක් ෆේල්ද දන්නේ නැහැ. ඒව හදන්න පුළුවන්. ඒව හදනව වෙනුවට මේ මිනිස්සු බලන්නේ මගේ වරප්‍රසාද මොනවද කියලා. මම මේ කියන්නේ බොරුද කියලා බලන්න මම අමාත්‍යංශයේ ගොඩක ඕවා චෙක් කරලා බැලුවා. ඊළඟට විදේශ අමාත්‍යංශයේ යන්නත් බෑ මේ පැත්තට. විදේශ අමාත්‍යංශික උන් නන්නත් ආරයි. ඉතින් මේවා හදන්න ඕනේ කියන එකයි මම කියන්නේ. මේවා ගැන කතා නොකර මේ ලංකාවේ මේ ආර්ථිකය දියුණු කරන්න දරිද්‍රතාවය මෙහෙම කරන්න ඒවනම් කරන්න හම්බෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. හොඳයි සභාපතිතුමිය මේ කියන සියලුම විපර්යාස හමුවේ තමයි මේ මාධ්‍ය හැදෙනක් විතර මේ පවත්වාගෙන යන්නේ සිද්ධ වෙලා තියෙනවා. සහ මේ වෙන විටත් විවිධාකාරයේ නීතිමය තත්ත්වයන් පිළිබඳව පවත්වන මාධ්‍යන් තොරතුරු වාර්තා වෙලා තිබුණා මේ පසුගිය දවස්වල ඇති වුණු සිදුවීම් හා සම්බන්ධව. කුමක් වේද හෙට අනිද්දා සානාගතේ? නෑ එහෙම වෙන්න කිසි දෙයක් නැහැ. මම හිතන්නේ මේකේ ඉදිරි කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම තමයි දැන් අවශ්‍ය වෙන්නේ. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ දැන් අපි සියලුම දෙනා විවිධ විදිහ අදහස් දැක්වීම කරා. දැන් අපි අර කතාවට කියනවා ජාතක කතාවකක් තියෙනවනේ අර වටුකුරුල්ල යන දැල උස්සාගෙන එකට පියාඹුවොත් ඒ
සමූහයම මේ ගොදුරෙන් ගැලවෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ දෙයක් ඇත්ත වශයෙන්ම මම හිතනවා මෙවැනි ආයතනවල ඉන්න සේවකයන් විශේෂයි අනුගමනය කළ යුතුයි. දැන් අපි ඕකේ අර දැන් අපි කතා කරපු දේ තුළම තියෙනවා අර බලය බෙදා හැරීම කියන එකේදී විශේෂයෙන්ම මේ අර ගෙයක් ගිනි ගන්නකොට ඒ ගෙදර නිවන්න තනි තනි පුද්ගලයා වතුර බාල්දි අරගෙන දුවන්න ගත්තොත් ඒ ගින්න නිවන තැනට ඒ ගේ අනිවාර්යයෙන්ම ගිනි අරගෙන අළු වෙනවා. නමුත් අපි දන්නවා බොහොම සරල විදිහට දැන් හැමෝම පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ එක වතුර බාල්දියක් හෝ කීපයක් අර දුවන මිනිස්සු එක තැනක හිටගෙන අතින් අතට යවලා ඊට වඩා කාර්යක්ෂම වේගෙන් අර ගින්න නිවා දැමීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එවැනි උපක්‍රම මං හිතන්නේ මෙවැනි ආයතන ඉදිරියට පවත්වාගෙන යාමට සහ මේ තියෙන අතිරික්ත වියදම් කපා හැරලා මේවා පිරිස් කල්මනාකරණය කළා ඉන්න අයගේ කාර්යක්ෂම සේවය ලබාගෙන විශේෂයෙන්ම පුළුවන් තරම් අර ජාතික වගකීම ඉෂ්ට කිරීම වස් හෝ අපි ඉතාම මේ මිනිසුන්ගේ බුද්ධිය ඥානය එහෙම නැත්නම් වින්දනය යම් කිසි ප්‍රමිතිගත කිරීමක් තුළ ඉහළට ඔසවා තබන විදිහේ මේ සමූහ මෙහෙයුම් වලදී අපි කල්මනාකරණ විශේෂෙහිදීත් එහෙම නැත්නම් පරිපාලන විශේෂෙහිදීත් අනුගමනය කරන විධිමත් ක්‍රමෝපායන් අනුගමනය කරලා මේ ආයතනය වර්ධනීය අවස්ථාවක් කරා පරිවර්තනය කිරීමේ මෙහෙයුම කොහොමද කරන්න කියන එක තමයි මං හිතන්නේ සලකා බලන්නට වෙන්නේ. ඉතින් ඒකෙදි මං හිතනවා සේවකීන්ට වෘත්තීය සමිතිවලට පරිපාලනයට ඒ වගේ ඉහළ කල්මනාකාරීත්වයට ඉතාම විශාල වගකීමක් තියෙනවා. මෙහිදී අපි මේ ආයතනය දිහා බලලා විශේෂයෙන්ම අපි හැමෝම මේ සඳහා අපගේ දායකත්වය ලබා දිය යුතුයි කියන පොදු හැඟීමෙන් එකට එකතු වෙනවා නම් මං හිතනවා මේ මීට වඩා හෙට යහපත් දවසක් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ආචාර්යතුමනි, මගේ අවසාන ප්‍රශ්නය ඔබෙන්. අර රටක සිව්වෙනි ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තියෙන අපේ වගේ රටක මේ මාධ්‍ය එක්තරා පැතිකඩක් අපි කතා කළේ. මේ මාධ්‍ය සැබෑ ලෙස සමාජයේ කොයි තැනකද ස්ථාපනය වේ යුත්තේ? ඔව්, ඒ කියන්නේ මේ අර අධ්‍ය මේ සභාවත්ම හොඳ කාරණයක් ඔය කියන්නේ අපි එකට වැඩ කළ යුතුයි කියලා. ඔක අර හනාරෙන් කියන දාර්ශනික මේ ෆිලොසොෆ කියන මේ පවර් ඉන් කන්සර්ට් කියලා. ඒ කියන්නේ බලේ තිබෙන්නේ අපි සියලු දෙනාම එකතු වුණොත් කියලා. මම හිතන්නේ මේ පසුගිය පාලන සමය තුළ අපි ඉගෙන ගන්න පාඩම තමයි ඒකේ කියන්නේ. ජනතාව ඥානනය කිරීම තුළම තමයි බලය නිෂ්පාදනය වෙන්නේ. ඒ නිසා මාධ්‍ය ආයතන වල ප්‍රධාන භූමිකාව මම හිතන්නේ අපි මාධ්‍ය වේදියාව තමයි ගොඩනගන්න ඕනේ. මාධ්‍ය ආයතන ගොඩනගනවා කියන්නේ දීප්තිකේප එක හරිය එක පැත්තකින් අද තියෙන තාක්ෂණයට අනුරූප අපි වැඩ කරන්න ඕනේ. අද තියෙන තාක්ෂණය ගෙනල්ලා මේවා පුළුවන් තරම් කාර්යක්ෂම කිරීම ඒක එක පැත්තක්. ඒක මේ යටිතල පහසුම් ගොඩනගීම සානින් පැත්තෙන් අපි කළ යුත්තේ මාධ්‍ය වේදියාව ගොඩනැගීම එක පැත්තකින්. මාධ්‍ය වේදියාගේ බුද්ධිමය ප්‍රභාව වැඩි වෙන තරමට තමයි ජනතාවට ඔහුගෙන් සිදුවෙන කාර්ය සාධාරණභාවය වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපිට කියන්න බෑනේ මේ අපේ ශ්‍රී මුඛවලින් යන්නේ ඇත්තමයි කියලා. නමුත් අපි ළඟාවිය යුත්තේ සත්‍ය දෙසට මිසක්කන් අසත්‍ය දෙසට නෙමෙයි. යුක්තිය දෙසට මිසක්කන් අයුක්තිය දෙසට නෙමෙයි. දැන් අද වෙනකොට සාර්වදේශපාලනය කියන එක මෙහෙවෙන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයිනේ. අද වෙනකොට බජට් එක ලංකාවේ හදන්න බෑ. ඒ කියන්නේ ඒක තමයි ගෝලීයකරණය තුළ තියෙන ඇත්ත. ඒ වගේම තමයි මාධ්‍ය ඇජෙන්ඩා එකත් අද වෙනකොට මේක තුළ හදන්න බෑ. මේ ගෝලීය යථාර්ථයන් තුළ ගෝලීය දැනුම නිෂ්පාදනය වීම තුළ අපිට මාධ්‍ය න්‍යාය පත්‍රත් වෙනස් කරන්න සිද්ධ වෙනවා. අද වෙනකොට ওই සම්ප්‍රදායික දේශපාලකයෝ කීප දෙනෙක් හිතාගෙන ඉන්නවා නම් තමන්ගේ ඇජෙන්ඩා මේවා තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. සහ මාධ්‍ය කියන්නේ ජාතික රූපాయని හෝ වෙනත් එකක් කියලා නෑ. ඒක වැරදි එක පැත්තකින්. මාධ්‍ය විශාල වශයෙන් පුළුල් වෙනවා. ඒ පුළුල් වීම තුළ ඇත්තටම නැති වෙන්නේ මාධ්‍ය වේදී. ජනතාව ඔක්කොම මාධ්‍ය වේදී වෙනුනේ අද වෙනකොට Facebook එකේ YouTube එකේ හැමෝටම මාධ්‍යයක් තිබෙනවා. ඉතින් මේක එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිද්ධ වෙන මේ ධනවාදයේ විශේෂ කාර්තුවක්. ධනවාදයේ විශේෂ අවධියක්. ඉතින් ඒ තුළ අද වෙනකොට ජනමාධ්‍ය රාජ්‍ය ජනමාධ්‍යක ඉදිරිය තවදුරටත් අපි පවතින නම් මම හිතන්නේ අපි මාධ්‍ය වේදීන් ගොඩනැගිය යුතුයි. ඒ ජනමාධ්‍ය වේදියා ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි මම හිතන්නේ අවසන් වශයෙන් කළ යුතුයි. හොඳයි, අද අපි යතුරු සිදුරු වැඩසටහන ඔස්සේ කතා කළේ ජාතික රූපවාහිනී මාධ්‍ය හදනක් විදිහට පසුගිය දවස්වල මුහුණ දුන්න තම තත්ත්වයන් හමුවේ රටක සමාජයක දේශපාලන තුළ දිවෙන ක්ෂුද්‍ර දේශපාලනය පිළිබඳව ඒ පිළිබඳව පැහැදිලි කරන්න පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුලසිරි සමරකෝන් මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමිය ඉනෝකා සත්‍යාගනී කීර්තිනන්ද මහත්මියටත්
දීප්ති කුමාර ගුණරත්න මහත්මයාටත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් සාරංග විජේරත්න මහත්මයාටත් අපි ස්තුතිවන්තවන ප්‍රේක්ෂක ඔබටත් අපි ස්තුතිය. අපි කතා කළාද මේ සමාජයේ පවතින තවත් කරුණක් පිළිබඳව. අපි ලබන සතියේත් තවත් සති දෙකකින් නැවත අත්‍යවශ්‍ය සුදුරට සරණ සමගින් හමු වෙලා මෙවැනි කරුණක් පිළිබඳව අවධානය යොමු කරමු. ඔබට යහපතක්. ආයිබෝවන්.